आई वाला मैं हम ऑटो में ओ सुबह से आते हैं आपको कुमार लेटर इधर हम आवे हैं मैं तो केला कुमार लेटर ये मैंने ये तो ओ हाँ गेट बॉक मैं क्या हूँ हाँ अभी हमने दावा से अभी मैं आउट हम बैठे देवनी दावा से देवनी साथी जनवरी मासे अभी हम बैठे हाँ अभी ये साथी वैध आरंभ करा देंगे तो पालू मोता और हम बैठे करें कि मैंने पालू नहीं ऐटम में हाँ संबंध ने किने किने ना ये साथी मुखाक्ते खता करे किने माता करो हरे ये साथी तुला भी खता करे अपे अच्छे बोले तो मेरी पार्टी में मानो बोलो ते खता करो फाले भी नहीं कोटिस हरे एक दिन मान खता करा अपे गया उरुंदे वागे हम हाई दिवागे हम अपे मिया उरुंदे तपे फाले भी नहीं पूर्ण संख्या माते गणित कर्म अन्य किने गणित कर्म पार्टी में अपे बोली में पढ़ा करते खता कर एयर मान ओगला ने दाखिल ले दूंगा ගණිත කර්ම සිදු කරන අනුපිළිවෙල පිළිබඳව නීතියක්. ඒ කියන්නේ ගණිත කර්ම කරන්න ඕන පිළිවෙල පිළිබඳව කියලා දුන්නා. ඒ අරදී මම ඔයගලන්ට හරි කාරණා හතරක් කියලා දුන්නා. මොකක්ද අනුපිළිවෙල කියන්නේ? හරි ගණිත කර්ම සිදු කිරීමේ අනුපිළිවෙල යටතේ මම මුලින්ම කිව්වා අපි ගණිත කර්ම කරනවා නම් හරි ගැටලුවක් අපි සිදු කිරීමේ පිළිවෙලක් ගැන කියලා දුන්නා. ඒ අරදී මම මුලින්ම කිව්වා අපි ගැටලුව තුල වරහන් තියෙනවා නම් හරි ගැටලුව තුල වරහන් තියෙනවා නම් පළවෙනි කාරණේ වරහන තුල සුළු කිරීම වෙන්න ඕනේ. ඒක ඇතුලේ එකතු කිරීමද අඩු කිරීමද ගුණ කිරීමද අදාළ නැහැ. මොකක් තිබ්බත් ගැටලුව ඇතුලේ වරහන් දාලා තියෙනවා නම් අපි මුලින්ම ආරම්භ කරන්න ඕනේ ගැටලුව විසඳන්න අන්නේ වරහන තුලින් කියලා කිව්වා. වරහන් සුළු කරලා ඉවරුණායි පස්සේ එතනින් පස්සේ දෙවෙනියට කරන්න ඕනේ ගණිත කර්මයේ විදිහට මම කිව්වේ බෙදීම කියන ගණිත කර්ම. ඒ කියන්නේ ගැටලුව තුල වරහන් නැත්තම් වරහන් ඉවර නම් එතනින් පස්සේ අපි කල යුතු ගණිත කර්මය වෙන්නේ බෙදීම කියන ගණිත කර්ම. බෙදීම කියන ගණිත කර්මයක් නැත්නම් එහෙම නැත්නම් බෙදීම කියන ගණිත කර්මයක් ඉවර නම් ඊළඟට බලන්නයි කියලා කිව්ව මම ගුණ කිරීම කියන ගණිත කර්මය තියනවාද කියලා. එහෙමනම් අපි ඊළඟට ගුණ කිරීම කරමු කියලා කිව්වා. ඒ දෙකම අවසන් වුණයින් පස්සේ හරි පළමුව වරහන් තුල දෙවෙනුව කරන්න ඕනේ අපි බෙදීම තුන්වෙනුව කරන්න ඕනේ අපි ගුණ කිරීම. ඒ කරුණ තුනම අවසන් වුණාට පස්සේ අවසාන ගණිත කර්මයේ විදියට අන්තිමටම මොකද කරන්න ඕනේ? එකතු කිරීම හෝ අඩු කිරීම. එකතු කිරීම හෝ අඩු කිරීම තමයි අන්තිමටම කරන්නේ. හැබැයි එකතු කිරීම හෝ අඩු කිරීම අපි අවසානයේට කරනවා නම් කරන්න ඕනේ කොයි කොහොමද? වම් පැත්තේ කෙළවරේ සිට දකුණු පැත්තේ. වම් පැත්තේ කෙළවරේ සිට දකුණු පැත්තේ. ඒක තමයි නීති මාලාව උනේ. හරි පළමුව වරහන් තුල සුළු කරන්න, දෙවනුව බෙදීම කරන්න, තුන්වෙනුව ගුණ කිරීම කරන්න අවසානයේදම එකතු කිරීම හෝ අඩු කිරීම කරන්න කියලා. ඒ තමයි අපි ගිය සතියේ කතා කරපු අපේ වැඩපිළිවෙල. ඒ එක තමයි අපි මුලින්ම කතා කරේ කරන්න කියලා. හරිද? ඊට පස්සේ මම අපේ ගණිත කර්ම සුළු කිරීමේ අනුපිළිවෙල යටතේ හරි ගණන් ටිකක් හදුවා. මම හිතන ගණන් ගොඩක් හදුවා. ඒ ටික අවසන් වුණයින් පස්සේ මම එදා දවසේ හෝම්වර්ක් එක විදියට ඔයගලන්ට කරන්නයි කියලා කිව්වා. මොකක්ද? මම ඔයාලට එවලා තියෙන ටියුට් එකේ හරි ඔබලෝ ගත්තලු ටියුට් එකේ ජනවාරි මාස 3 ටියුට් එකේ මම දැන් පිටු අංක 6 නෑ පිටු අංක 7 සහ පිටු අංක 8 එහෙම නේද බලන්නකෝ එතනින් තමයි අපි අන්තිමටම වැඩ නතර කරේ පිටු අංක 7 සහ පිටු අංක 8 කරන්න කියලා කිව්වා ඔව්නේ එහෙමනේ අපි වැඩේ ඉවර වුනේ අරිත සම්බන්ධ වෙලාද ඔව් ඔව් 7 8 9 ඔව් අවසාන ඒ පාඩමේ අර දෙවිප කාරණා ටික කරන්න කිව්වා. එහෙමනේ. හරි අද දවසේ පළවෙනි වැඩේ මුලින්ම ඔන්න ඔය කියන පාඩම අවසන් කරන එක. ඊන් පස්සේ අද දවසේ අපේ අලුත් කොටස ආරම්භ කරන්න හදනවා අපේ අච්චු පොතේ පළවෙනි පාඩම. තවත් චූටි පාඩම. ඒක තමයි අපි ඊළඟට පටන් ගන්න හදන්නේ. හැබැයි ඔකටම කලින් අපි අර තුන්වෙනි පාඩමේ වැඩ කටයුතු ටික අවසන් කරලා ඉමු. හරිද? මම හිතන්නේ දැන් නම් අද එන්න ඕන ඔක්කොම ලෝගේ ඇවිත් ඉවරයි වගේ. හරි? හොඳයි ගන්න බලන්න ටියුට් එක අපි වැඩි ටික බලාගෙන යමු ඉස්සෙල්ලාම හරි
හරි බිනෝලි අපි බලමු කරපු ටික ඉස්සෙල්ලා හරිද කියලා. හරි. හරි මම ඔයාලට බලන්න කිව්වේ පිටු අංක 7 සිට ඉදිරියට. හරි ටියුට එකේ පිටු අංක 7ට එන්න අපි කරපු වැඩ ටික හරිද කියලා බලාගෙන යමු. හරි. ගන්න රතු පෑන ළමයි අපි කරපු වැඩ ටික හරිද කියලා බලමු. හරි ටංගල බලමු එහෙනම් ඒ කාරණේ. හරි පළවෙනි ගැටලුව ලේසි ළමයි එකතු කිරීම පමණයි තියෙන්නේ. එහෙනම් අපිට එක ගණිත කර්මයයි තියෙන්නේ. එහෙමනම් පිළිතුරු ගන්න එක මහා මාරු වැඩක් නෙවෙයි. 3 7 10යි 10ට 2ක් එකතු කරාම 12යි. වම් පැත්තේ කෙළවරේ සිට දකුණට ගාන හදාගෙන ආව. හරි නේද? ඔන්න පළවෙනි පිළිතුර 12. ඔව් ගොඩක් හටිය එක නම් හරි. දෙවෙනි කරුණ ඒකෙත් එකතු කිරීමේ ගණිත කර්මයේ විතරයි ළමයි තියෙන්නේ. එහෙමනම් හරි සරලයි පොඩි වැඩක් තියෙන්නේ. 8යි 12යි එකතු කරා 20යි 20ට 13 අංක ආවා 33යි 33යි 21යි එකතු කරොත් AB ළමයි 54. හවුද බලන්න. හරිද බලන්න ඒකද පිළිතුර කියලා. හරි. අවිෂ් වෙන වැඩ කරන්න එපා කරුණාකර. වැඩේ විතරක් කරන්න වෙන වැඩමකුත් අවිෂ් කරන්න එපා. හරි උත්තරේ 54. උත්තරේ ඇවිල්ලා 54. හොඳයි. නිසිදු එකක් හරි. ප්‍රශ්න අංක දෙකට අදාළ උත්තරේ 54. අංක 3 ඒකෙත් එකතු කිරීම එක ගණිත කර්මයේ තියෙන. එහෙමනම් මේ ටික එකතු කරොත් 25යි 50යි 75යි 75යි 76යි 106යි 110යි 130යි. හොඳයි. ඔනිති කියන කතාව හරි. පිළිතුර 130යි. පිළිතුර ඇවිල්ලා 130යි. ඔගොල්ලෝ හරි. ඒ කතාවත් හරි. හරිද? හොඳයි. ප්‍රශ්නක 4ක් ගුණ කිරීම විතරයි තියෙන්නේ. එහෙනම් 2වරක් 3 6යි 6වරක් 5 කීයද? ඒ වි 30ක්. පිළිතුර ඇවිල්ලා 30ක් කියලා. හොඳයි බබසි වැඩේ හරිනේ සිදු එකත් හරි. හොඳයි ඒකෙත් ගැටලුවක් නැහැ. බිනොලි යසස්මි වැඩේ හරි. පස්වෙනි කාරණේ අපිට තියෙන්නේ ගුණ කිරීම පමණයි එක ගණිත කර්මයයි තියෙන්නේ. එහෙනම් 4වරක් 3 12යි 12වරක් 6 72යි. ඉමන්ණ හරි. මේ තුමි ඒකේ තවුලක් නැත. බබසි ඒකත් හරි. 6වෙනි කාරණේ අපිට තියෙන්නේ එක ගණිත කර්මයයි ගුණ කිරීම විතරයි. එහෙනම් වම් ඉසිර දකුණට කරගෙන යන්න තියෙන්නේ. එහෙනම් ඒකේ එනවලු 70ක්. ඔව්ද? නෑ 70ට වඩා ලොකු උත්තරයක් එනවා. 2වරක් 5 10යි 10වරක් 6 60යි 60 ගුණ කිරීම 10 හිතෙන් පුළුවන් ළමයි ඒක කරන්න. 60 ගුණ කිරීම 10 කියන්නේ කොච්චරක්ද? 600ක් ඒක. බිනොලි කියන කතාව හරි. උත්තරේ 600යි. පළවෙනි ගාන යටතේ ඔන්න කොටස් 6ක් තිබ්බා. කොටස් 6ම මම හිතනවා සමහර කට්ටිය හරි ඇති කියලා. 6න් 6ම හරි ඇති කියලා හිතනවා සමහර කට්ටිය. ඔව්නේ. හරි නුලංගි වැඩේ හරි. රනොෂ් හොඳයි. පබසි හොඳයි. හොඳයි නිතුමි හොඳයි. සඳරු හොඳයි. ශශිඳු අද නැද්ද? සිනජි හරි. මෙතුලි හොඳයි. එකක් වැරදිලා තියෙනවා. හොඳයි. ගොඩක් කට්ටිය 6 6 හරි ගිහිල්ලා තියෙනවා. සමහර කට්ටිය එකක් දෙකක් වැරදිච්ච කට්ටියක් තියෙනවා. හරි. මම යනවා ඊළඟ ගැටලුවට. එහෙනම් ප්‍රශ්න අංක 2. හරි. ප්‍රශ්න අංක 2 ඇවිල්ලත් ආපහු සැරයක් ඔන්න දැන් ගණිත කර්ම හුවමාරු වෙනවා. හරි. ගණිත කර්ම ගොඩක් තියෙනවා දැන්. හරි පළවෙනි එක නම් එක ගණිත කර්මයේ තියෙන. එහෙමනම් 19 11 කඩු කරොත් මට හිතෙන්නේ නැහැ කවුරුත් වැරදෙයි කියලා. එහෙමනම් උත්තරේ 8යි. හරිද? රෝමංක දෙක එකතු කිරීමයි අඩු කිරීමයි පමණයි තියෙන්නේ. මම ඉතින් කියලා දුන්න ක්‍රමය මොකක්ද? වමේ සිට දකුණට. වම් පැත්තේ ඉඳලා දකුණට කරන්න. එහෙනම් 8යි 2 එකතු කරාම මුලින්ම 10යි.
इन पास पहां दहां हरियाद राजमाइकिरी ගුණකිරී මන් තියනවානේ එකතු කිරී මන් තියනවා කොතනින්ද පටන් ගන්න ඕනේ අපි එහෙමනම් ඔව් මුලින්ම ගුණකිරීම තුල එහෙමනේ එහෙනම් 8 වරක් පහ ගුණ කරන් හිටියා වරහන් මොකුත් නැහැනේ 40යි ඊට එකතු කරමු අපි 6ක් ඒ අනුව පිළිතුරක් වෙනවලු 46ක් ඔන්න අදාළ පිළිතුර නිසිදු හරි 46ක් उत्तरे ඔන්න ගැටලු 8ක් වෙනකන් ඔන්න මම මෙතන කරා ප්‍රශ්න අංක දෙක 8ම හරියද දැනට රාජපක්ෂ වැඩේ හරි වගේ මම හිතන්නේ සඳරු වැඩේ හරි වගේ හොඳයි 8ෙන් 8ම දැනට තියෙනවා ලොකු දේවල් නම් තිබෙන්නේ නැහැ තාම පොඩි පොඩි ඒවා ටිකක් ඔන්න තාම තියෙනවා තමාලි හොඳයි බිනුලි හරි හොඳයි නරේන්ද්‍ර ඒ ටික හරි 7ක් තමයි ඔලෙක ඒ කියන්නේ එකක් මොකක් හරි වරද්දලා තියෙනවා ලෙතුලි हरिने गुणकिरी आरंभ करोणकिरी पहल वेहिमुण පහලට පහලට කරන්න ඉලක්කම තියෙන තැන වෙනස් කරන්න එපා. හයවරක් පහත් 30යි. ඔන්න ඒ දෙන්න ගුණ කරලා උත්තරේ ගත්තා. එහෙනම් 15යි 30යි එකතු කරා AB ළමයි 45යි. ඔන්න රෝමාංක 9ට අදාළ උත්තරේ 45යි. ශෂින්දු හොඳයි දැන් මෙහි හැරලා තියෙන මම හිතන්නේ ශෂින්දු එහෙමද? ඔන්න රෝමාංක 9. उत्तरेगा
එහෙනම් 32 න් අඩු කරා අපි ළමයි 10ක් ඒ වි උත්තරේ වශයෙන් කියලාද 22ක් කියලා ඔව් 22ක් කියලා පිළිතුරේ ඉන්නේ අපිට 22ක් 32 න් අඩු කරන්න ඕනේ 10ක් 22ක් කියලා ඔන්න අංක 10යි හරි ඒකේ තරබුදයක් නැත ඊළඟ කාරණේ අඩු කිරීමයි ගුණ කිරීමයි පමණයි තියෙන්නේ එහෙනම් මුලින්ම ගුණ කිරීමනේ අඩු කිරීම ලැබුණා එහෙනම්ම තියෙමු තුමරක් දෙක. ඒ කියන්නේ මේ දෙන්න ගුණ කරලා උත්තරයක් ගමු 6යි. දැන් ඉතින් අඩු කිරීම විතරයි. එහෙනම් 29 න් 6ක් අඩු කරොත් අපිට ඒවි 23ක්. උත්තරේ 23යි. හොඳයි. ඒ වැඩි හරි. හරි. සඳරු වැඩි හොඳයි. වැඩි හරි කියලා තියෙනවා. රාජභක්ෂක් වැඩේ හරි. ඔන්න ඊළඟ එක අවසානයක පිටුවන් 7. අඩු කිරීමයි ගුණ කිරීමයි පමණයි. එහෙනම් අඩු කිරීම නෙවෙයි මුලින්ම කරන්න ඕනේ ගුණ කිරීම. අනිත් පද ටික ඒ විදිහට ඒ ආකාරයෙන්ම තියන්න. C එහෙමම පල්ලයට ගන්න අඩු කිරීමත් එහෙමම පල්ලයට ගන්න මේ ජෝඩුව ගුණ කරන් ඉන්න. එහෙනම් ළමයි 10වරක් 5 කීයක් ඒවිද? ඒවි 50ක්. ඔව්නේ. එහෙනම් 100ෙන් 50ක් අඩු කරොත් කීයක් ලැබෙනවද? අපිට ඒවි 50යි කියන ඔන්න පිටු අංක 7ට අදාළ අවසාන ගැටලුව. හොඳයි මෙන්න කොට ඇස් වැඩි ඔක්කොම ටික හරිනේ තුමි. හරි. දහම්ස මොකද අත්ද? හරි තමයි නුලංගි හරි. හොඳයි එකක් තමයි සමහර කට්ටිය වරද්දන් දේ. එකක් හරියලා තියෙනවා අනිත් ඔක්කොම දෙක හරිය ගිහලා ගොඩක් අය එකක් තමයි අඩුපාඩුවක් කරගෙන තියෙන්නේ හරි අඩුපාඩු තියෙනවා නම් ඉස්සෙල්ලා හරිය ගස්සා ගන්න ඉක්මන් කරලා හරි පිටු අංක 4 පස්සේ අපි යමු එහෙනම් බලන්න පිටු අංක 8ට හරි නේද සහස් හොඳයි අපි යමු බලන්න ඊළඟ කාරණේට පිටු අංක 8 තවදුරටත් ඔන්න අපිට සුළු කිරීමම තමයි හරි දැන් ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීමට අමතරව දැන් ඔන්න එනවා බෙදීම ගණිත කර්මය. හරි බෙදීම කියන ගණිත කර්මය තොන්න දැන් තියෙනවා. කුලිත හොඳයි. වෙරි ගුඩ්. හොඳයි මම යනවා එහෙනම් පිටු අංක 8 නිවැරදි කිරීම ටික බලමු. හරි. පළවෙනි කතාව. බෙදීම විතරයිනේ අනේ තියෙන්නේ. එහෙමනම් ලොකු දෙයක් නැහැ. බෙදීම විතරමයි තියෙන්නේ. එහෙනම් ඉතින් බෙදමු. 15 5 බෙදුවොත් තමයි 3යි. ලිසාර වැඩේ හරිනේ සශිඳු හරි නෙතුමි හරි ඊළඟ කාරණේ ගුණ කිරීමයි බෙදීමයි තියෙනවා මම ඔයගලන්ට කියලා දුන්නා මොකක්ද මුලින්ම බෙදීම කරන් ඉමු කියලා හරිද හැබැයි මතක තියාගන්න ඔයගලන්ට ස්කෝලේ ටීචර් මෙන්න මෙහෙමත් කියාවේ ඇත්තට මේ කිව්ව දේ වැරදි නෑ ස්කෝලේ ටීචර් කියාවේ ගුණ කිරීමයි බෙදීමයි විතරක් තියෙනවා නම් හොඳින් අහගන්න ගුණ කිරීමයි බෙදීමයි විතරක් තියෙනවා නම් හැබැයි මතක තියාගන්න ඕගලන් මේක පටලව ගන්න හිඳයි මම ඒක නොකිය හිටියේ ගුණ කිරීමයි බෙදීමයි විතරක් නම් තියෙන ගැටලුව ඇතුලේ ඕගොල්ලෝ වමේ සිට දකුණට කරත් වැරදි නැහැ හැබැයි නැවතත් මතක තියාගන්න ගුණ කිරීමයි බෙදීමයි විතරක් තියෙනවා ඒ නිසා වමේ සිට දකුණට කරන්න පුළුවන් හැබැයි ඒක එහෙම වෙන්නේ ගුණ කිරීමයි බෙදීමයි විතරක් තියෙනවා නම් හරි නැත්තම් මේ විදිහට කරන්න බෑ වමේ සිට දකුණට. ඒ නිසා වඩා හොඳ විදිය පළමුව බෙදීම කරලා දෙවෙනුව ගුණ කිරීම කරන්නේ. එතකොට කවදාවත් පැටලෙන්නේ නෑනේ. ඒක ඕන වෙලාවකට හරි. එහෙනම් මුලින්ම බෙදීම කරමු. ගුණ කිරීම එහෙමම තියාගමු. එහෙනම් මේ ජෝඩුව සුළු කරලා උත්තරයක් ගමු. 10 5න් බෙදුවොත් 2යි. දැන් එහෙමනම් ගුණ කිරීම තමයි කරන්න දේ. එහෙනම් 12 2 වල කිව්ව කතාව හරි. 24 පළමුව බෙදලා ඉන්පසුව ගුණ කරමු. ඒ ආකාරයමයි රෝමංක 3ත් පළමුව බෙදීම ගුණ කිරීමට කලින් එහෙනම් ගුණ කිරීම ලකුණ එහෙමම තියමු.
අට බෙදීම දෙක කියන්නේ ළමයි හතරයි. පාළොස්සරක් හතර කියන්නේ කීයද? අන්න 60යි. උත්තරේ 60යි. හරි. ගොඩ කටියේ උත්තරේ අරගෙන තියෙනවා. සමති හරි. ඊළඟ කාරණේ ගුණ කිරීමයි බෙදීමයි. එවනම් ගුණ කිරීම එහෙමම තියමු. මේ දෙන්නව සුළු කරන් ඉන්න. 100 බෙදීම 10 කියන්නේ කීයද? 10යි. එහෙනම් 10වරක් 10 කියන්නේ කොච්චරද? 100ක්. උත්තරේ 100යි. හරි. අංක 5 බෙදීමයි ගුණ කිරීමයි. පළමුව කරන්න ඕනේ බෙදීමනේ. එහෙමනම් 20 20 5න් බෙදුවා 4යි. ඉන්පසුව තමයි ගුණ කිරීම. එහෙමනම් 9වරක් 4 36යි. රාජවක්ෂ වැඩේ හරි. හොඳයි. අංක 6 බෙදීමයි ගුණ කිරීමයි. පළමුව බෙදීම 12 4න් බෙදුවාම 3යි. 3වරක් 4. පළමුව බෙදීම දෙවනුව ගුණ කිරීම. පළමුව බෙදීම දෙවනුව ගුණ කිරීම. හරි. සාර්ථකයි වැඩි. ඊළඟට අංක 7 හරි නේද? ඔතනට වෙනකන් ගැටලු 6ම හරි. අංක 7ට යන්නම්. හරි. ගැටලු අංක 7. බෙදීම තියෙනවා, ගුණ කිරීම තියෙනවා, බෙදීම තියෙනවා. එහෙනම් පළමුව කරන්න ඕනේ බෙදීම. බෙදීමේ ගණිත කර්ම තමයි පළමුව කරන්න. එහෙනම් 100 බෙදුවා 10 න් එතනින් එනවා 10ක්. වැඩි කිරීමේ ගණිත කර්මය එහෙමම තිබ්බා. මෙතනත් බෙදීමක් තියෙනවා. එහෙනම් බෙදීම මුලින් කරොත් 45 9 බෙදුවොත් 5යි. එහෙනම් 10වරක් 5 ඒවි ළමයි 50යි. හොඳයි නේ. ගොඩක් කට්ටිය අරගෙන තියෙනවා. සතුටුදායකයි. ගොඩක් කට්ටිය උත්තරේ අරගෙන තියෙනවා. හරිද? ඔන්න රෝමාංක 7. ඔන්න රෝමාංක 7. හරි. රෝමාංක 8. රෝමාංක 6ට ආපු උත්තරේ නම් 12. රෝමාංක 6ට ආවේ 12. රෝමාංක 6ට ආවේ 12. හරි. රෝමාංක 8 බෙදීමයි ආපහු බෙදීමයි. එහෙනම් මේක සුළු කරොත් 11යි. 121 බෙදුවොත් 11න් ඊයේත් 11යි. 11සරක් 11 කියන්නේ 121යි. පහට අදාළ උත්තරේ 36. රෝමාංක 5ට අදාළ උත්තරේ 36. රෝමාංක 6ට අදාළ උත්තරේ 12. හරි. එතනින් පස්සේ අපි යනවා ප්‍රශ්න අංක 4ට. ඒකේ ඔන්න බෙදීම තියෙනවා, ගුණ කිරීම, එකතු කිරීම, අඩු කිරීම ඔක්කොම ටික තියෙනවා. හරිද? සමාලි හොඳයි. එහෙනම් අපි මුලින්ම බෙදීමද, ගුණ කිරීමද, එකතු කිරීමද? බෙදීමනේ මුලින්ම කරන්නේ. එහෙනම් මේ දෙන්නා බෙදාගෙන ඉමු. 25න් බෙදුවා 2යි. දැන් ගුණ කිරීම එහෙමම තියන්නේ, එකතු කිරීමත් එහෙමම තියන්නේ. වෙනස් කරන්න එපා. දැන් ගුණ කිරීමයි එකතු කිරීමයි තියෙන්නේ ගුණ කිරීම මුල් තැන. එන ගුණ කරලා හිටියොත් 2 2 4යි. ඊට එකතු කිරීම 6යි. හොඳයි ගුලිත. ඔන්න පළවෙනි එක රෝමක එක. රෝමක 2 බෙදීමයි එකතු කිරීමයි තියෙන්නේ. පළමුව බෙදීමනි කරන්න ඕනේ. එහෙනම් 12 12 බෙදුවොත් 1යි. 1 එකතු කිරීම 6 කියන්නේ කීයද? 7යි.
උත්තරේ 7යි. ඊළඟ එක අංක 3 බෙදීමයි අඩු කිරීමයි විතරයි. එහෙනම් මුලින්ම බෙදීම 18 6 3 බෙදුවොත් 6යි. ඉන් පස්සේ අඩු කිරීම. එහෙනම් 2යි. ඊළඟ එක අඩු කිරීමයි ගුණ කිරීමයි තමා තියෙන්නේ. මුලින්ම අඩු කිරීම මේ විදිහටම තියමු 20 මේ විදිහටම තියමු මේ දෙන්නව ගුණ කරලා උත්තරේ ගමු. එවනම් 15යි. 20 15 කඩ කරොත් කීයද? එහෙනම් මුලින්ම කරන්න ඕනේ එතනදී ගුණ කිරීම ඉන් පස්සේ තමයි අඩු කිරීම. අර අනුපිළිවෙල තාමත් භාවිතයට ගන්නවා. අපි කැමැති කැමැති විදිහට සුළු කරා නෙවෙයි. ගණිත කර්ම අනුපිළිවෙලට අදාළවයි සුළු කිරීම උනේ. හොඳයි. බලන්න අඩුපාඩුව සමහර කට්ටිය වැරදිලාලු. හරි රෝමංග පහ අඩු කිරීම තියෙනවා බෙදීම තියෙනවා ගුණ කිරීම තියෙනවා එහෙනම් ආරම්භ කරන්න ඕනේ කොතනින්ද අපි අඩු කිරීම නෙවෙයි ඒක එහෙමම තියෙච්චාවේ 10 පහෙන් බෙදලා එහෙනම් එයා ගාව ඉන්නවා ගුණ කිරීමේ 3 ඊළඟට කරන්නේ අඩු කිරීමද ගුණ කිරීමද අනිවාර්යයෙන්ම ඔව් ගුණ කිරීම වෙන්න ඕනේ එහෙනම් දෙවරක් 3 6යි හොඳයි ඔන්න රෝමාංක 5ට අදාළ උත්තරේ 94 ඉන්නවද කවුරුන් හරි උත්තරේ ගත්ත කෙනෙක් 94 හොඳයි කල්පණීය වැඩේ ආරම්භ තියෙනවා සඳරු හොඳයි රෝමාංක 6 ගුණ කිරීම බෙදීම තියෙන එහෙනම් මුලින්ම බෙදීමනේ හරිද 15 තුනෙන් බෙදුවොත් 5යි. එහෙනම් දැන් ගුණ කිරීමයි බෙදීමයි විතර මේ අඩු කිරීමයි විතර. එහෙනම් දෙවරක් පහ 10යි. ඔන්න රෝමාංක 6. රෝමාංක 6 වෙනකන් ඔන්න මං කරා. හොඳයි. හරි. එවෙනින් පස්සේ අපි රෝමාංක 7 හරි රෝමාංක 7 ගුණ කිරීමයි එකතු කිරීමයි තමා තියෙන්නේ මුලින්ම ගුණ කරොත් 9654යි එකතු කරා 6 ළමයි උත්තරේ 60යි. නෑනේ විදිහට ඒක සුළු කරලා ඉවරයි. රෝමාංක 3 සුළු කරලා ඉවරයි. 4 එන්න ඕනේ අනිවාර්යයෙන්. හොඳයි. ඊළඟ කාරණේ ගුණ කිරීම එකතු කිරීම එකතු කිරීම එහෙමම දේම 3 කීයද 21යි ඒකට අදාළව රෝමාංක 8 ඔව් හරිද මගේ උත්තරේ 32ක් එනවානේ 31 නෙවෙයි 32ක් 32ක් එනවා හරි රෝමාංක 9
හරි කලින් පිටුට ඇවිල්ලා ආපහු පරිවර්තීමක් හරි රෝමංක අට පිටු වෙන ඉන්නේ රෝමංක අට පිටු වෙන හරි අපි රෝමංක අට වෙනකම් කරානේ හරි ප්‍රශ්න අංක 3 ප්‍රශ්න අංක 4 බෙදීමක් තියෙනවා ගුණ කිරීමක් තියෙනවා එකතු කිරීමක් තියෙනවා හරි නේද ප්‍රශ්න අංක 4 නේ ඉන්නෝනේ අපි හරි හරි රෝමංක පහනේ හරි ගණන් ගොඩක් එක වගේ හරි හත් වෙනේ හරි මෙතන ඉඳලා තමයි හරි බෙදීම තියෙනවා ගුණ කිරීම තියෙනවා ආපහු බෙදීම තියෙනවා හරිනේ එහෙමනම් අපි බෙදීමද කරන්නේ ගුණ කිරීමද කරන්නේ බෙදීමද කරන්නේ මොකද හිතන්නේ අපි බෙදීම තමයි කරගන්න වෙන්නේ මුලින්ම බෙදීම දෙක එහෙම නේද අපි ඒකත් කරා ඒක කරා කටි කරේ නැහැ කියනම නැහැනේ අපි ඒක කරන්නේ හරි මෙතන හත් වෙනි ගාන හරි හරි ගුණ කිරීමයි බෙදීමයි එකතු කිරීමයි තියෙනවා ගුණ කිරීමක් තියෙනවා බෙදීමක් තියෙනවා එකතු කිරීමක් තියෙනවා එහෙනම් ආරම්භ වෙන්න ඕනේ අපි කොතනින්ද බෙදීම තුල හරිද ගුණ කිරීම එහෙමම තියමු 11 එහෙමම තියමු හරිද එහෙනම් 4 දෙකෙන් බෙදුවොත් 2යි එහෙනම් දැන් අපිට තියෙන්නේ ගුණ කිරීමයි එකතු කිරීමයි හරිද එහෙමනම් 11 දෙකෙන් ගුණ කරාම 22යි ඊට පස්සේ එකතු කිරීම හරි එහෙමනම් 72යි හරි හොඳයි එල්ලීමක් තියනවා කෙනෙක්ගේ තුන්වෙනි ගාන නැවත කරන්න කියලා ඔන්න රෝමංක 7 හරි අමා පව කරලා පෙන්නන්න නම් එහෙමනම් ඒ ගාන රෝමංක 3 හරි වෙනලි ඔන්න රෝමංක 3 නැවත කරන්නම් 18 බෙදීම 3 අඩු කිරීම 4 තියෙනවා. එහෙනම් බෙදීමක් තියෙනවා අඩු කිරීමක් තියෙනවා. එවනම් මුලින්ම බෙදීමනේ කරන්න ඕනේ. 18 3න් බෙදුවොත් 6යි. 6 අඩු කිරීම 4. 2. රෝමංක 4ත් වන්න මම ආපහු කරොත් මුලින්ම කරන්න ඕනේ ගුණ කිරීම 15යි. එහෙනම් 20න් 15ක් අඩු කරොත් 5යි. රෝමංක පහ බෙදීම මුලින්ම කරන්න ඕනේ අනිත් ඒවා එහෙමම තියමු 100 පහෙන් බෙදුවා 2යි එහෙනම් 2 වරක් 3 6යි දැන් අපි ගුණ කිරීම කරන් ඉන්න ඕනේ එහෙමනම් 94යි මෙතනත් බෙදීම පළමුව කරන්න ඕනේ අනිත් ඒවා එහෙමම තියන්න 5යි දැන් ගුණ කිරීම 10යි 10ෙන් අඩු කිරීම ආය 1යි දහයට තුනෙන් බෙදුවාම 6යි දෙසාරා 6න් 4ක් අඩු කරාම 2යි හරි නේද දැන් හරි ඔන්න 3 4 5 6 7 වෙනකන් ඔන්න කරා ඔන්න මම නැවත ඒ ටික කරා රෝමංක 8 अंतिम
මෙතනත් බෙදීම තියෙනවා. එහෙනම් බෙදීම් ටික මුලින් කරමු. 20 බෙදීම 10 2යි. ගුණ කිරීම ලකුණ එහෙමම තියමු. මෙතනත් 15 5 බෙදුවාම 3යි. ඉස්සලාම බෙදීම් ටික ඔන්න කරමු. හරි මේ දෙක සුළු කරාම 2යි මේ දෙක සුළු කරාම 3යි. දැන් තියෙන්නේ ගුණ කිරීමයි එකතු කිරීමයි විතරයි. එහෙනම් ගුණ කිරීමට නිමුල් දැන දෙවරක් 3 6යි. ඊට පස්සේ එකතු කිරීමට. අන්න උත්තරේ 9යි. බලන්න ක්‍රෝමල් ගාට මොනවාන් ප්‍රශ්න අංක 4ට අදාළව හරම සියල්ල කිව්වා. පිටු අංක 8. යසස්මි හරිද? හරි වැඩි ඔක්කොමල්ල හරි. පබසි ඔබසරා හරි හොඳයි. බලන්න අඩුපාඩුවක් වුණාද කියන 9 හරිද? හරි මගේ අතින් වැරද්දක් වුණා අපි ඉස්සෙල්ලා එහෙමනම් හරි මම හිතන්නේ දැන් හරි ඇති කුලිත හරි දැන් හරිනේ හරි ඔන්න ප්‍රශ්න අංක 4 කොටස් 8ම මං කිව්වා ඉස්සෙල්ලා වැටලෙන්නේ නැත්තේ කලින් ගානත් එක්කවා කලින් ගාන නැවත ආපු හින්දා गणित कर्म सियाल मन की गणित कर्म सियाल इतनी पास से मामे इन्ना बलान में ई लगे बैठे फिर वहाँ के नावे टेयामु होता है बिनों कर अलू पादू निकाल के फिर एक रगान में दें हरि काठारी तामा थापर वैनी प्रश्न में रोमांक के इकर रोमांक के देखते हैं रिन नेता मंगा वो भी अलग देना रोमांक के इकाई रोमांक के देखाई मुलीप में बेदी में करान लो එහෙනම් දැන් ගුණ කිරීමයි එකතු කිරීමයිනේ ගුණ කිරීමට මුල් තැන දෙවරක් දෙක හතරයි ඊට එකතු කරමු 6ක් එහෙනම් 10යි උත්තරය ඇවිල්ලා 10යි ඊළඟ එක බෙදීමයි එකතු කිරීමයි දෙන එහෙනම් බෙදීමට මුල් තැන 12 12 බෙදුවොත් 1යි එහෙනම් 1 එකතු කිරීම 6 කියන්නේ 7යි හරි ඔන්න රෝමාංක 1යි රෝමාංක 2යි හරි ඔන්න මම නැවත 4 වෙනි ප්‍රශ්නේ එකක් කිව්වා හරි දැන් මම මේ ආපෝමුලට විනති ගත්තේ සමහර කට්ටියට බලාගන්න බැරි වෙච්ච කින්දා බලාගන්න බැරි වුණා කියලා හරි ඔන්නේ කාරණා ටිකක් තොන්න දැන් හරි හරිද හරි එතනින් පස්සේ අපි යමු බලන්න හරි එතනින් පස්සේ අපි යමු බලන්න මොනවාම් පිටු අංක 9 අවසාන පිටු වරහන්නාශිත ප්‍රකාශන සුළු කරන්නත් තියෙනවා. එතකොට සුළු කිරීමේදී හරි ඉසල ගානේදී 7ට ආවේ උත්තරේ 22යි 72යි 7 වෙනි එකට ආපු උත්තරේ 72යි මන්නේ 8 වෙනි ගානට ආපු උත්තරේ ඇවිල්ලා 9 කියන උත්තරේ. ඔව්. 8 වෙනි ගානට ආවේ 9 කියන උත්තරේ. හරි යම් අඩුපාඩුවක් වුණා නම්
මම මේ ක්ලාස් එකේ නම් මට ක්ලාස් දෙකක් කරන්න බැරි වෙච්ච හින්දා රෙකෝඩින් එක දානවා හරි යම් අඩුපාඩුවක් වුණා නම් බලා ගන්න පුළුවන් මැද්දේ හරි මොකද මේ පන්ති මට දෙපාරක් කරන්න බැරි වෙච්ච හින්දා ගිය සතියේ කරන්න බැරි වෙච්ච හින්දා හරි හතරදාගේ උත්තරේ 72 හරි හරි පස්වෙනි ගැටලුවට යන්නම් ඔන්න දැන් වරහන් ආශ්‍රිත ප්‍රකාශන සුළු කිරීමක් තියෙනවා. ඒතොර නීතියට අදාළව අපි කල්පනා කරලා බලුවොත් මුලින්ම කරන්න ඕනේ මොකක්ද වරහන් තුල සුළු කිරීම. ඒකනේ නීතිය. එහෙනම් ගැටලුවේ වරහන් තියෙනවා නම් මුලින්ම කරන්න ඕනේ වරහන් ඇතුළු. හරිද? එහෙනම් වරහන් තුල සුළු කිරීම මුලින්ම බලමු. වරහන් තුල සුළු කිරීම මුලින්ම. එහෙමනම් හරි විනෝලි ටංගාල බලමු නම් හොඳයි මම හිතනවා බහුතරයක් පිරිස කරලාද තියෙන්නේ කරන්න බැරි වෙලාද තියෙන්නේ නම් වෙඩි පිටු මම හිතන්නේ මම ඉඳා 7 8 9 පිටු තුන තමා කරන්න කිව්වේ එහෙම නේද මම කරන්න කිව්වේ නැද්ද නම් වෙඩි පිටු හරි මම කියලා තියනවලු ඔව් මම කියලා තියනවා उत्तर එතකොට අනිත් ඒවා නැති වෙන්නේ නැහැ. ඒවා හැමෝම පල්ලෙහාට එනවා. ගුණ කිරීම හතරේ හැමෝම පල්ලෙහාට එනවා. එහෙනම් 13 හතරෙන් ගුණ කරලා බැලුවොත් AB ළමයි අපිට කීයක්ද? 52. හොඳයි. ප්‍රොෆෙසර්ව වැඩේ හරි හරිද? හරි. සාර්ථක වෙලා තියෙනවා ගොඩක් කට්ටිය. ඊළඟ එකෙත් ඔන්න වරහන් තියෙනවා. වරහන තුල සුළු කිරීම තමයි මුලින්ම කරන්නේ. හරිද? එහෙනම් 9යි 6යි 5යි එකතු කරාම අපිට එනවලු 20ක්. එහෙම නේද? ගුණ කිරීමේ හතර එනවා ඊට පස්සේ. එහෙනම් 20 හතරෙන් ගුණ කරොත් 89ක් එන්න නම් බෑ ළමයි. 20ව හතරක් එන්නේ කීයද? 80යි. සමහර කට්ටිය 89ක් වගේ ඇවිල්ලා තියෙනවා. 89ක් එන්න බෑ. හොඳයි විනුලේ මම හිතනවා හරි කියලා. ශෂින්දු හොඳයි. සඳරු මොකද අත්‍ය සඳරු මොකක් හරි විනාශයක් වුණාද වැඩේ හරිද හරි ඊළඟ කාරණේ හරි ඊළඟ ප්‍රශ්නේ වරහන් තුලින් ආරම්භ කරමු 15න් 5ක් අඩු කරාම 10යි එයා ගාවට ගත්ත බෙදීම 5 හරි එහෙනම් ඉතින් දැන් තමයි බෙදීම තියෙන්නේ 10ට 5 ගොඩවල් ළමයි දෙකයි උත්තරේ දෙකයි නිසිලු හරි ධනුරි මොකෝ තත්ත්ව වැඩි හරිද හොඳයි ඊළඟ එකෙත් වරහණක් තියෙනවා ඔලිම වරහන් තුල සුළු කරගත්තොත් 10න් 9ක් එකතු කරා 20යි 20න් අඩු කරා 2ක් අන්න එහෙමනම් 18යි දැන් තමයි තියෙන්නේ අනිත් ගණිත කර්මය බෙදීම ගණිත කර්මය එනම් 18 බෙදීම 2 කියන්නේ කීයද? AB ළමයි 9ක්. 6ක් නෙවෙයි 18 දෙකෙන් බෙදුව 9ක් එන්න ඕන. එහෙම නේද ළමයි? 18 බෙදීම 2 නේ තියෙන්නේ. හොඳයි. විනෝති මං හිතනවා හරියට කියලා. ඉමන්නේ වැඩේ හරියට. හරි හොඳයි රෝමංක 5 නැවතත් වරහන් තියෙනවා වරහන් තුලින් පටන් ගමු එහෙනම් 12 දෙකෙන් ගුණ කරා 24යි හරිද ඒක ගාවට ඔන්න ගත්තා ඊළඟ ගණිත කර්මය බෙදීම එහෙනම් 24 බෙදීම 6 කියන්නේ කීයද 4යි 24ට 6 ගුණවන් 4යි හොඳයි ඊළඟ එකෙත් වරහණක් වන්න මුලින්ම තියෙනවා එහෙනම් ගුණ කරගත්ත මුලින්ම නම් වරහණ ඇතුලේ සුළු කරගත්තොත් 45යි
इंपासे उन्ना बेदी में तूने गत्ता लागे टे आदलिस पाहा तूने बेदुवत किए थे एवी पहलवा हरे ने अन्ना रोमांग का हाय पालेनी हाय में मुखो तांते पिटुआन के नवे पालेनी हाय में लकु अमारु अक्तिब बने हैं मेरो के डाय सही है मैं उन्हें इच्छा अमारु ने अन्य मेरो के और दाय सांदरु आका तुदाव के लवागे सांदरु टमाही ताने और दाय ये मन नवे ना और दाय ऐ बिनुति एटी का अमारु ने पड़ी पड़ी ये वटी काटने दिन दे अड़पाड़ीना उत्तर बलमुको अंतिम गण उतना तमाय अपे कट्टी वारा दांगे उन्ना वाराहान तीनों में कटल वेत पालमु इना वाराहान तोले सुलु केरी एम अपी पालमु हो बालमु नवे एम अमलियागमु गुण केरी में तुने एम अमलियागमु एकतु केरी में लाकुने एम अमलियागमु इसल वाराहान ने तुले उत्तरयक गमु में देना सुलु करलो उत्तरयक गमु එනම් 15 වයි දෙකයි එකතු කරන්න තියෙන්නේ 17යි. එහෙනම් දැන් අපි මොකද කරන්නේ? එකතු කිරීමයි ගුණ කිරීමයි. ගුණ කිරීමට නිමුල් තැන. එහෙනම් මෙතනින් උත්තරයක් ගමු. 9 3 27යි. දැන් ඉතින් එකතු කිරීම විතරයි ළමයි තියෙන්නේ. එහෙනම් එකතු කරොත් හොඳයි. ගොඩක් කට්ටිය කියව උත්තරේ තමයි මේක 47යි. පබසරා කියනවා හරි. පබසි මොකද අත්තේ? හරිද? दहा තමාලි හරි ඔන්න එහෙමනම් කාරණේ ඔන්න මං හැකි පවන පැහැදිලි කිරීම කරා කොහොමද වෙන්නේ කියලා රනුෂ් හරි ආකාශ් ඉන්නවද इलाके के वराहन नॉन ने देखा क्यों दिया रहा पालमु ये वाला पालमु वराहन शुरू करो पसरा पाहा विसी पाहाई अड़किरी में लापुने हिम्मत में दिए मु मै वराहन इन्हें उत्तरे का मु को दें मै वराहन इन्हें उत्तरे ने मैं मै वराहन इन्हें देवरात देखा हाथ रहे दें दिन ने अड़किरी में बितरे ऐहना लमाय उत्तरे विसी एका है एकना गुड़ा कट्टी हरी अंक दहायनो इतनी पटांगमुनाली एक तो मार डू किरी हो, बेदी मती है ना डू किरी मती है, मुकद क्या है, बेदी मती मूल्य है,
සිය පහෙන් බෙදුවොත් ළමයි 20යි. දැන් ඉතින් ඉතුරු වෙන්නේ ළමයි අඩු කිරීම විතරයි. එහෙනම් 20ෙන් 15ක් අඩු කරා පිළිතුරේ 5ක් කිය. පිළිතුරේ ළමයි 5ක් කිය. මොකද තාත්තේ? ඒකට උත්තරේ 5ක්. පළමුව වරහන් තුලින් උත්තරේ ගත්තා. ඊළඟට ඉතුරුනේ බෙදීමයි අඩු කිරීමයි. ඒ දෙකිනුත් මුල් තැන දෙන්න ඕනේ බෙදීමටනේ. ඒ නිසා බෙදීම මුලින්ම කරා. හරිද? හරි, ඉවන්නේ වැඩේ. හරි. ඊළඟට ඔන්න යමු බලන්න. ගැටළු අංක 11. වරහණක් තියම ළමයි එතනින් වැඩ ආරම්භ කරමු. අනිත් ඒවා ටික එහෙමම තියමු. එහෙනම් මේ වරහණ තුලින් මොකක්ද දෙන්නේ? පස්සරක් තුනනේ 15යි. අනිත් ඒවා ටික එහෙමම තියමු. තැන මාරු කරන්නත් එපා. පල්ලෙහාට පල්ලෙහාට ගන්න තැන මාරු කරන්න එපා. දැන් මොකද කරන්නේ? එකතු කිරීම තියෙනවා, බෙදීම තියෙනවා, අඩු කිරීම තියෙනවා. එහෙනම් මුල් තැන බෙදීම. එහෙනම් බෙදීම කරගෙනම අනිත් පද එහෙමම තියලා 15 බෙදීම 15 ළමයි 1යි 15ට 15 ගොඩවල් 1යි. එහෙනම් දැන් එකතු කිරීමයි අඩු කිරීමයි වමේ සිට දකුණට. එහෙනම් 3යි 1 එකතු කරා 4යි. ඒකෙන් අඩු කරා 2ක්. ළමයි උත්තරේ 2යි. ඒකනම් අපේ කට්ටියට වැරදි නෑ. සීකල්පනාව හොඳටම තියෙන්න ඕනේ. ඉතින් ඒක කරගන්න. සීකල්පනාව තමයි හොඳටම තියෙන්න ඕනේ. සංගරු හොඳයි. අරිත හොඳයි. හිමදු මොකදත් නවවෙනි ගාණි කරන්න තිබෙත් වරහන් දෙකක් ඉමන්නේ තියෙනවානේ. ඒ නිසා තමයි වරහන් දෙක ඇතුලේ ඉස්සෙල්ලාම සලු කරගන්නේ. නවවෙනි ගාණේ වරහන් දෙකක් තියෙනවා ළමයි. නවවෙනි ගාණ තේරිච්ච නැති කෙනෙක් ඉන්නවා නම් ආපහු බලා ගන්න. ඒක ඇතුලේ වරහන් දෙකක් තියෙනවා. එතකොට මෙතන එක වරහණක් තියෙනවා. මෙතන තව වරහණක් තියෙනවා. ඉතින් අපේ නීතිය වරහන් තුල පළමුව සලු කරන්න ඕනේ. ඒ නිසා තමයි මේ වරහණෙන් එක උත්තරයක් ගත්තේ. ඔන්න 25. මේ වරහණ සලු කරලා තව උත්තරයක් ගත්තේ. හරිද? දැන් ඉතින් ඒ දෙක අතර තියෙන අඩු කිරීමනේ. ඊට පස්සේ ඉතින් ඒ දෙක අඩු කරා. එච්චරයි. හරි. අංක 12. වරහන් එකක් තියෙනවා. එහෙනම් වරහන තුලින් වැඩේ ආරම්භ කරන්න ඕනේ. අනිත් පද ටික එහෙමම තියමු. සීය එහෙමම තියමු. අඩු කිරීම ලකුණ එහෙමම තියමු. ඉස්සෙල්ලා වරහන් තුලින් උත්තරයක් ගමු. එහෙනම් 10 වරක් 4 40යි. බෙදීම ලකුණ එහෙමම තියමු. 8 එහෙමම තියමු. එකතු කිරීම 4 එහෙමම තියමු. දැන් අපිට තියෙනවා අඩු කිරීම ළමයි. බෙදීම තියෙනවා. එකතු කිරීම තියෙනවා. කොතනටද මුල් තැන? බෙදීමට මුල් තැන. එහෙනම් මෙතන මේ දෙන්නව බෙදලා ඉන්න. 48ෙන් බෙදුවොත් ළමයි 5යි. දැන් එකතු කිරීමයි අඩු කිරීමයි විතරයි තියෙන්නේ. එහෙනම් වමේ සිට දකුණට. එහෙනම් 100ෙන් 5 ගියොත් 95යි. ඊට එකතු කරා ඔන්න 4ක්. එහෙනම් 99යි. මෙන්න අදාළ පිළිතුර. ඔන්න අදාළ පිළිතුර. 11 වෙනි ගැටලුව තේරිච්ච නැති කෙනෙක් ඉන්නවා නම් ඔන්න ආපහු බලාගන්න. 11 වෙනි ගැටලුව. ඒකෙත් වරහණක් තිබ්බ මුලින්ම. ඒ නිසා තමයි සිනජි මුලින්ම වරහණ තුල සුළු කරේ. ඉස්සලාම වරහණ ඇතුලෙන් උත්තරයක් ගත්තේ. පස්සරත් 3 15යි කියලා. ඒක තමයි මුලින්ම කරේ. එතකොට එකතු කිරීම එහෙමම තිබ්බා, බෙදීම එහෙමම තිබ්බා, අඩු කිරීම එහෙමම තිබ්බා. දැන් තියෙන්නේ එකතු කිරීමයි, බෙදීමයි, අඩු කිරීමයි විතරයිනේ. එහෙනම් දැන් ප්‍රමුඛත්වය දෙන්න ඕනේ බෙදීම. එහෙනම් 15 15ෙන් බෙදුවා. සිනජි කල්පනා කරනවා ඇත්ත සමහරක් විට ඒක වෙන්නේ නැති. 15 15ෙන් බෙදුවොත් 1යි. ඒක තමයි මුලින්ම කළේ. දැන් තියෙන්නේ එකතු කිරීමයි අඩු කිරීමයි විතරයි. එහෙනම් වමේ සිට දකුණට සිනජි කරා. දැන් හරි නේද? ඉවන්නේ මං හිතන්නේ කලින් අංක 12ට 91ක් එන්නේ නැත්තේ 100ෙන් 5කුත් අඩු කරලා ආපහු සැරයක් 4කුත් අඩු කරලාද දන්නේ. 4ක් අඩු කරන්න නෙවෙයි තියෙන්නේ එකතු කරන්න. 100ෙන් 5ක් අඩු කරලා ඒන උත්තරේට 4ක් එකතු කරන්නයි තියෙන්නේ. හොඳයි. තමාලි හොඳයි. ඔන්න අපි කරන්න කිව්ව
homework ready. පිටු අංක 7 8 9 අපේ තුන්වෙනි පාඩමේ වැඩ කොටස. හොඳයි, දෙන්නි වැඩි. හරි. සමහර කට්ටිය එකක් දෙකක් වැඩිලා තියෙනවා. ගොඩක් අය කොහොම වගේ හරි ගිහිලා තියෙනවා. जयसिंह मुहूर्त आते दें हरे जब होता ही बने निश्चित रूप हरे देखा कर दिया होता ही दें बड़ा कंटी वाले सार तक ओके तमाई तमाई आपे मूल में फटा से एक वे गणित कार्म कोटा से गणित कार्म अनुपीली होले दें आपे तमाई इंटे अनिवार्य मूल्य माता के आप तीन नौनी හරි අපිට තිබ්බ සුළු කිරීමේ අනුපිළිවෙලක් කියලා දෙයක් ඒකෙදී අපි ප්‍රමුඛ තැන් දීලා තිබ්බේ මුලින්ම වරහන් ඇතුලේ සුළු කරන්න ඊළඟට බෙදීමට ඊළඟට ගුණ කිරීමට අන්තිමටම තමයි එකතු කිරීම හෝ අඩු කිරීම කරන්න ඕනේ වමේ සිට දකුණට ඔව් විනලි එහෙම වෙනවා හරි වමේ සිට දකුණට හරි නේද කිවිඳු හරි දැන් අපි යන්න හදන්නේ අද දවසේ අපි අලුත් කොටසට හරි තවත් චූටි පාඩමක් ලොකු පාඩමක් නෙවෙයි ක්‍රියාකාරකම් සහිත පාඩමක් මේක හරිද හදලා බලන්න ඕන පොඩි පොඩි පාඩමක් ඒක තමයි ඔයගලගේ අච්චු පොතේ පළවෙනි පාඩම හරි දින දාලා ආරම්භ කරන්න මාතෘකාව ලියන්න අච්චු පොතේ පළවෙනි පාඩම මම ඔයාලත් එක්ක කතා කරන දෙවෙනි පාඩම මාතෘකාව සමමිතිය හරි දින දාලා වැඩ පටන් ගන්න අච්චු පොතේ පළවෙනි පාඩම මම ඔයාලත් එක්ක කතා කරන දෙවෙනි පාඩම තවත් පොඩි පාඩමක් රැසන්දි මම හිතන වැඩ ටික කරගන්න ඇති කියලා හංසනා වැඩ ටික කරගන්න ඇති කියලා හරි සමහර කට්ටියට මට මැසේජ් කරන්න බැරිද නැත්නම් මැසේජ් කරන විදිය දන්නේ නැද්ද එහෙම ප්‍රශ්න තියෙනවද දන්නේ. ඔබලන් ඉන්නේ ෆෝන් එකකින් සම්බන්ධ වෙලා නම් ඊට පහල තියෙනවා chat කියලා option එකක්. ඒකෙන් පුළුවන් හරිද message කරන්න. එහෙම කවුරු හරි තාම දන්නේ නැත්නම් message කරන විදිය. සාහන්‍ය මොකෝ තත්ත්වය හරිද? දහම්ස මොකෝ තත්ත්වය? තීර්ෂත් ඉන්නවා මම හිතන්නේ වැක්ටිල් කරගන්න බැරි වුණාද දන්නේ ඖෂධත් ඉන්නවා වැඩි ටික කරලා නැද්ද දන්නේ ඖෂධ ප්‍රතිචාරයක් නැත සනෝල් මම හිතන්නේ අද පළවෙනි දවසේ සම්බන්ධ වෙන මාතෘකාව තමයි සමමිතිය මාතෘකාව තමයි සමමිතිය අපි මේක ගැන 6 වසරේදී මුලින්ම පොඩ්ඩක් කතා කරනවා වෘත්තය කියන පාඩමේදී සමමිතික රේඛාව නැත්නම් සමමිතික අක්ෂය කියලා වචනය. හරි අපි කතා කරන්න හදන්නේ අච්චුපතේ පළවෙනි පාඩම ගැන සමමිතිය ගැන හරි ඒ පාඩමේ මුලින්ම මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඒ පාඩමේ යටතේ මුලින්ම මම ඕගලන්ට කියලා දෙන්න යන්නේ හරි මේ පාඩමේ පළවෙනියටම මම ඕගලන්ට කියලා දෙන්න හදන්නේ द्विपार्श्विक सममितिया द्विपार्श्विक सममितिया हरि
द्वी කියලා කියන්නේ කවුරු හරි දන්නවද ළමයි द्वी කියලා කියන්නේ මොකද්ද කියලා මොකද ළමයි द्वी කියලා කියන්නේ එහෙම අදහසක් කාට හරි තියෙනවද මොකද්ද द्वी කියලා කියන්නේ කවුරුත් දන්නේ නැත්තේ බිනුලි සමහරක් එක දන්නව නේද මොකද්ද බිනුලි द्वी කියලා කියන්නේ එහෙම අදහසක් කාටවත් නැද්ද द्वी කියලා කියන්නේ द्वी කියන්නේ ළමයි දෙකක් කියන්නේ द्वी කියලා කියන්නේ දෙකක් කියන්නේ හරිද එතකොට පාර්ශවික කියන්නේ කොටස් කියන්නේ එතකොට द्वी පාර්ශවික කියන්නේ කොටස් දෙකක් කියන එක තමයි द्वी පාර්ශවික කියලා කියන්නේ හරිද එතකොට යම්කිසි තල රූපයක් හරි යම්කිසි තල රූපයක් ඒ කියන්නේ අපි කියන්නේ පැතලි රූප යම් තල රූපයක් අරගෙන සමාන කොටස් දෙකක් ලැබෙන පරිදි අපිට නවන්න පුළුවන් කමක් තියෙනවා නම් හරි බෙදන්න පුළුවන් කමක් තියෙනවා නම් එවැනි තල රූප අපි හඳුන්වනවා මේ කියන ද්විපාර්ශවික මේ කියන ද්විපාර්ශවික සමමිතියක් සහිත රූප විදියට ද්විපාර්ශවික සමමිතියක් සහිත රූප විදියට දැන් උදාහරණේ බලන්නකෝ මේ කියන තල රූපේ ගත්තොත් හරිද අපි ගත්තොත් ළමයි මේ කියන තල රූපේ හරි මේ කියන තල රූපේ ගත්තොත් මේ කියන තල රූපේ මේ මාක් කරලා තියෙන කැඩීරෙන් වෙන් කරලා තියෙනවනේ එහෙම වෙන් කරාට පස්සේ මේ වගේ කොටස් දෙකක් වෙනවනේ මේ කොටස් දෙකම එකිනෙකට සමානයි ළමයි මේ කොටස් දෙකම ඇවිල්ලා එකිනෙකට සමානයි මේ වගේ එකිනෙකට සමාන වූ කොටස් දෙකක් එකිනෙකට සමාන වූ කොටස් දෙකක් ලැබෙන පරිදි හරිද එකිනෙකට සමාන වූ කොටස් දෙකක් ලැබෙන පරිදි අපිට මෙන්න මෙහෙම බෙදන්න පුළුවන් කමක් තියෙනවා සමාන කොටස් දෙකක් ලැබෙන පරිදි අපිට බෙදන්න පුළුවන් කමක් තියෙනවා නම් අන්න අපි කියනවා ඒ රූපේට මොකක් තියෙනවා කියලාද ද්විපාර්ශවික සම්මිතිය. එහෙනම් නැවතත් මම කට්ටියට කියන්නම් ද්වි කියලා කිව්වේ මොකක්ද දෙකක් කියන්නේ. ද්වි කියලා කිව්වේ මොකක්ද දෙකක් කියන්නේ. එතකොට පාර්ශව කියන්නේ කොටස්. ද්විපාර්ශව කියන්නේ එතකොට කොටස් දෙකක් ලැබෙන විදිය. හැබැයි මතක තියාගන්න ඕනේ කොටස් දෙක මේ බෙදුම් රේඛාව මේකට අපි කියන්නේ සම්මිතික රේඛාව කියලා. මේකට කියන්නේ අපි සම්මිතික රේඛා. එහෙම නැත්නම් සමමිතික අක්ෂය කියලා. මේ කඩේරෙන් අදහස් කරන්නේ සමමිතික අක්ෂය කියන්නේ. එහෙනම් අපිට පුළුවන් නම් අන්න ඒ විදිහට වෙන් කරන්න හරිද? ඒ බෙදුම් රේඛාවෙන් අපිට මේක වෙන් කරන්න පුළුවන් නම් හරිද? අන්න අපි කියනවා ද්විපාර්ශ්වික සම්මිතියක් සහිත තල රූපයක් කියලා. හරිද? මොකටත් සමහර කටියට මොකුත් පේන්නේ නැහැලු එහෙමද හැමෝටම හරි දැන් බලන්න තාමත් එහෙමද කියලා තාමත් එහෙමද ඔව්ද හරි දැන් හරි හරි දැන් මම මේ මෙච්චර වෙලා පැහැදිලි කරේ යම් කිසි තල රූපයක් හරිද යම් කිසි තල රූපයක් හරි යම් කිසි තල රූපයක් අපිට වෙන් කරගන්නට පුළුවන් නම් ළමයි වෙන් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් හරිද යම් කිසි තල රූපයක් අපිට වෙන් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් සමාන කොටස් දෙකකට ඒක තමයි මම කිව්වේ දැන් ද්විපාර්ශව කියලා ද්වි කියන්නේ දෙකක් කියන එකනේ එතකොට පාර්ශව දෙකක් සමාන කොටස් දෙකක් ලැබෙන පරිදි මෙන්න මෙහිම බෙදුම් රේඛාවක් මේ කැඩීරෙන් පෙන්වන්නේ මේ බෙදුම් රේඛාව. ඒ බෙදුම් රේඛාවට අපි කියන්නේ සමමිති අක්ෂය කියලා. සමමිති අක්ෂය කියලා. අපිට වෙන් කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් යම් තල රූපයක් සමාන කොටස් දෙකකට. හරිද? නිකම් මෙහෙම බෙදලා හරියන්නේ නැහැ. දැන් හිතන්නකෝ කෙනෙක් කල්පනා කරනවා ඉතින් අපි එහෙමනම් මෙහෙම බෙදමුකෝ කියලා. මෙන්න මේ පැත්ත. මෙන්න මේ පැත්තට මේ රූපේ බෙදමු කියලා හිතනවා. එතකොට ඔයගොල්ලෝ හිතනවාද මෙන්න මේ කෑල්ලයි එකිනෙකට සමානයි කියලා. ඒ කෑලි දෙක සමානද? ඒ කෑලි දෙක එකිනෙකට සමාන නෑනේ. එහෙනම් ඒක බෙදුම් රේඛාවක් වෙන්න බෑනේ සමාන කොටස් දෙකක් වෙන විදියට. හරිද? එහෙම බෙදන්න බෑ ඉතින්. මොදේ? බෙදන්න ඕනේ සමාන කොටස් දෙකක් ලැබෙන විදියට. සමාන කොටස් දෙකක් ලැබෙන විදියට තමයි බෙදන්න ඕනේ. එහෙමනම් එහෙම බෙදන්න හැකියාවක් යම් කිසි තල රූපයකට තියෙනවා නම් අපි කියනවා යාට ද්විපාර්ශ්වික සමමිතියක් සහිත රූපයක් කියලා. ද්විපාර්ශ්වික සමමිතියක්. නැවතත් කියන්නකෝ ඔළුවට දාගන්නකෝ මොකක්ද ද්විපාර්ශ්වික කියන්නේ? ද්වි කියන්නේ දෙක කියන එක. පාර්ශව කියන්නේ කොටස් කියන එක. හරිද?
එහෙමනම් ද්විපාර්ශ්වික කියලා කියන්නේ කොටස් දෙකක් සමාන වූ කොටස් දෙකක් ද්විපාර්ශ්වික සමමිතිය හරිද හැබැයි මතක තියාගන්න ඒ බෙදුම් රේඛාව තියෙනවනේ ඒ බෙදුම් රේඛාවෙන් මේ කොටස් දෙක අපි නැව්වට පස්සේ ඒ බෙදුම් රේඛාවෙන් අපි ඒ කියන කොටස් දෙක එකිනෙකට නවලා එක මතයක පතිත කරන්න පුළුවන් හැකියාවක් තියෙන්නත් ඕන ඒ කියන්නේ අපි ඔය කියන තල රූපේ ඔය බෙදුම් රේඛාවෙන් මෙහෙම නැව්වොත් ඒ අර සමාන කොටස් දෙක හරිද එක මත එක පතිත කරන්න පුළුවන් ඒකට අපි ගණිතයේදී කියනවා සමපාත කරනවා එහෙම නැත්නම් සම්පාත කරනවා කියලා සමපාත එකක් මත එකක් එකක් මත එකක් පතිත කරන්න පුළුවන් වෙන්න ඕන එහෙමනම් විතරයි අන්න අපි ඒ රූපෙට ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙන්නේ නිකම්ම කඩීරෙන් වෙන් කරාට හරි දැන් නිකම්ම කඩීරෙන් වෙන් කරාට දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ ඕගොල්ලෝ ඍජු කෝණාශ්‍රයක් හිතන්නකෝ හරි ඕගොල්ලෝ හිතන්නකෝ ඍජු කෝණාශ්‍රයක් ගැන අපි ගත්ත කියලා හිතන්නකෝ ඍජු කෝණාශ්‍රයක් ඕගොල්ලෝ මොකද හිතන්නේ මේ කියන ඍජු කෝණාශ්‍රයේ හරිද ඔය කියන ඍජු කෝණාශ්‍රයේ මම බෙදුම් රේඛාවක් ගත්තොත් මෙන්න මෙහෙම මෙන්න මේ මුල්ලයි යා කරලා හරිද ඔන්න බලන්නකෝ මෙන්න මෙහෙම බෙදුම් රේඛාවක් මම ගන්නවා ඒ කියන්නේ සම්මිතික රේඛාවක් කියලා ඔන්න මම ගන්නවා ඕගොල්ලෝ මොකද කියන්නේ මේ කියන බෙදුම් රේඛාවෙන් දෙපැත්තේ කොටස් සමානද නැද්ද මේ පැත්තේ කොටසයි මේ පැත්තේ කොටසයි සමානද නැද්ද සමාන නැද්ද නැහැ ළමයි මේ කැලලයි සමානයි තමයි මේ කැලු දෙකම එකිනෙකට සමානයි මේ පැත්තේ තියෙන ප්‍රමාණයම තමයි මේ පැත්තේ තියෙන්නේ හැබැයි ළමයි මේක මම කියන්නේ නෑ සමමිතික අක්ෂයක් කියලා ඒක සමමිතික රේඛාවක් නෙවෙයි හේතුව අපිට බෑ මෙන්න මේ කැලලයි එකමත එක පදිත කරන්න ඒ කියන්නේ සමපාත කරන්න බෑ ඔයගලන්ට හොඳම උදාහරණේ ඔයගලන්ට හොඳ දෙයක් කියන්නම් ඔන්න ඔයගලන්ට ගාව තියෙනවා නම් කොලයක් ඒ කියන්නේ හාෆ් ෂීට් එකක් හරි ෆුල් ස්කැප් එකක් හරි තියෙනවා නම් ඕගොල්ලෝ බලන්න මෙන්න මේ අතට ඕක මෙහෙම නවලා හරි මෙන්න මේ රේඛාව උසේ දෙපැත්තට නවන්න එකමත එක ඒ කොටස් දෙක පතිත වෙනවද බලන්න මේ මුල් ඇවිල්ලා ගානටම මේ මුල් උඩින් පතිත වෙනවද බලන්න එහෙම පතිත වෙන්නේ නැහැ ළමයි මේ මුල්ලයි හරියටම ඇවිල්ලා එකමත එක සම්පාත වෙන්නේ නැහැ ඒ නිසා මේකට අපි කියන්න බෑ සමමිතික රේඛාවක් කියලා මොකද සම්මිතික රේඛාවක් අඳිනවා නම් ඒ දෙපැත්තේ කොටස් දෙක එකමත එක සමපාත වෙන්නත් ඕන. එහෙම වුණොත් විතරයි ඒකට අපි සම්මිතික රේඛාවක් කියලා කියන්නේ. හරිද? හැබැයි ළමයි අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මොකක්ද? අපිට පුළුවන් ළමයි ඔය කියන මොකක්ද? ඍජු කෝණාශ්‍රය ගත්තොත් ඔය කියන ඍජු කෝණාශ්‍රය ගත්තොත් ළමයි අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔය කියන ඍජු කෝණාශ්‍රය වෙනත් සම්මිතික රේඛාවක් මට ඕන නම් අඳින්න පුළුවන්. දැන් අර මුළු දෙක යා කරලා ගන්න බෑ. මුළු දෙක යා කරලා මට සම්මිතික රේඛාවක් ගන්න බෑ. හැබැයි ළමයි මට මෙහෙම නවන්න පුළුවන්. මෙන්න මේ කියන මැද්දෙන් බෙදන්න පුළුවන්. කොහොම බෙදන්න පුළුවන්? දැන් ඕගොල්ලෝ පිළිගන්නවද දෙපැත්තේ කොටස් දෙක? මෙන්න මේ කැලලයි මෙන්න මේ කැලල සමානද නැද්ද? මෙන්න මේ පැත්තේ තියෙන මේ කොටසයි මෙන්න මේ කොටසයි සමානද නැද්ද? මේ කැලලයි සමානද නැද්ද? ඒ කොටස් දෙක සමානයි. මේක ඇවිල්ලා මේක උඩින් එකමත එක නවන්නත් පුළුවන්. එහෙම නේද? අන්න එහෙමනම් මේ රේඛාව සම්මිතික රේඛාවක් වෙනවා. මේක සම්මිතික රේඛාවක් වෙනවා. අපිට ඕන නම් මෙයාව සමානව බෙදන්න පුළුවන් ඕන නම් මේ අතර. එහෙම නේද බලන්න. මේ අතරත් නවන්න පුළුවන්. එතනත් මේ කොටසයි මෙන්න මේ කොටසයි එකමත එක පදිත කරන්න පුළුවන්. හරි එහෙනම් ඍජු කෝණාශ්‍රයයක් ගත්තොත් ඍජු කෝණාශ්‍රයට සම්මිතික රේඛා සම්මිතික අක්ෂ කීයක් තියෙනවද දෙකක් තියෙනවා හැබැයි අර මුළු දෙක යා කරලා අර කිව්ව ශීර්ෂ දෙක මුළු දෙක යා කරලා එහෙම අරගෙන සම්මිතික රේඛාවක් හඳින්න නම් බැ හරිද ඔන්න ඔය විදියට සම්මිතික රේඛා සමහරක් තල් රූප වලට එකකට වඩා වැඩියෙන් තියෙනවා දැන් අපි අර කලින් ගත්ත මේ උදාහරණයට අදාළව මේක ඇතුළේ නම් එකම එක සම්මිතික රේඛාවක් තියෙන මේකේ තියෙන එකම එක සම්මිතික රේඛාවක් හැබැයි ඍජු කෝණාශ්‍රයක් ගත්තොත් ඒකට සම්මිතික අක්ෂ කීයක් තියෙනවද? ඒකට දෙකක් තියෙනවා. ඒකට සම්මිතික අක්ෂ දෙකක් තියෙනවා. අන්න විශේෂත්වය ඒක. හරිද? ඕක තමයි ඉතින් ද්විපාර්ශ්වික සම්මිතිය කියලා කියන්නේ. හරිද? ද්විපාර්ශ්වික සම්මිතිය කියලා කියන්නේ ඕක. දැන් මේ දිහා තියෙන රූප සටහන් වල ගත්තොත් මේ කියන රූප සටහන් වල ගත්තොත් හරි ඔයගොල්ලෝ කල්පනා කරලා බැලුවොත් මේ රූප සටහන් වලට අදාළව
හරි අපිට මේක ගත්තොත් මේකේ සම්මිතික රේඛාව මෙන්න මෙහෙම අඳින්න පුළුවන් නේද බලන්න ඔන්න ඔය මම කියන මේ කියන සම්මිතික රේඛාවෙන් දෙපැත්තේ කොටස් මෙන්න මේ කොටසයි සමානයිනේ මෙහෙම නවන්නත් පුළුවන් නේද මේ කොටස ඇවිල්ලා මේ කුඩින් මෙහෙම නවන්නත් පුළුවන් නේද බෙදුම් රේඛාවෙන් නවන්නත් පුළුවන් නේද හරි මඩ පුළුවන් මේ අතර නවන්න ළමයි මෙහෙමත් නවන්න පුළුවන් හරස් අතර මෙහෙමත් නවන්න පුළුවන් මෙහෙම හරස් අතර ඒ අතර නවන්න බෑ ඉතින් ඔයගොල්ලන්ට ඒක පැහැදිලි වෙන්න ඕනේ ඒ අතර ගත්තොත් වැරදීනේ එතකොට දෙපැත්ත මේ අතර අපි මෙහෙම මෙහෙම නැවුවොත් එහෙම මේ පැත්තේ උඩ තියෙන කොටසයි යට තියෙන කොටසයි එක වගේ ඒ කොටස් දෙක සමානද නැහැනේ එහෙම නවන්න බෑ එහෙමනම් ඒක වැරදි කතාවක් හරිද මේ සමනලය ගත්තොත් මේකත් අපිට ඕන නම් මෙන්න මෙහෙම නවන්න පුළුවන් නේ මෙහෙම මේ පැත්තයි මේ පැත්තයි සම්පාත කරන්න පුළුවන් එකම දෙක පදිත කරන්න පුළුවන් අපි මේ ගහක ගොලයක් ගත්තොත් ඒකත් මෙන්න මේකේ නාරඩියෝ මෙන්න මේකෙන් හරි නවන්න පුළුවන් නේ දෙවැත්තේ කොටස් දෙක සමාන වෙන් කරන්න පුළුවන් නේ මෙහෙම ගන්න බෑ හරස් අතර ගන්න බෑ හැබැයි දික් අතර ගන්න පුළුවන් පැහැදිලිද අන්න බෙදුම් රේඛා ඒ ඔක්කොම ඇවිල්ලා සම්මිතික රේඛා එහෙනම් ද්විපාර්ශ්වික සම්මිතියක් කියන එක ඉස්සෙල්ලා ගන්න ඔළුවට මොකද්ද ද්විපාර්ශ්වික සම්මිතියක් කියන්නේ එහෙමනම් යම් කිසි තල රූපයක් සමාන කොටස් දෙකක් ලැබෙන පරිදි සහ ඒ සමාන කොටස් දෙක එකමතේක පතිත වෙන පරිදි නවන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් හරි එවැනි තල රූපවලට ද්විපාර්ශ්වික සම්මිතියක් සහිත තල රූප ලෙස අපි හඳුන්වනවා ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙන තල රූප ඒ වගේම ඒ බෙදුම් රේඛාව ඒ නවන බෙදුම් රේඛාවට අපි කියනවා සමමිති අක්ෂ කියලා සමමිති අක්ෂ කියලා යම් කිසි තල රූපයකට ඔය කියන සමමිති අක්ෂ එකක්වත් තියෙනවා නම් ඒකට ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙන රූපයක් කියලා කියනවා සමහරක් තල රූප වලට සමමිති අක්ෂ එකකට වඩා වැඩියෙන් තියෙනවා දැන් මේ දීලා තියෙන රූප තුනේ නම් සමමිති අක්ෂ ගොඩක් නැහැ ළමයි සමමිති අක්ෂ තියෙන්නේ එකයි හරි සමමිති අක්ෂ තියෙන්නේ එකයි සමමිති අක්ෂ තියෙන්නේ එකයි හරි සමහරක් තල රූප වලදී මම අර කලින් කිව්ව ඍජු කෝණාශ්‍ර වගේ ගත්තොත් හරි සමමිති අක්ෂ එකකට වඩා වැඩිපුර තියෙනවා පැහැදිලි නේ උතන්ට වෙනකම් හරි පොඩි සටහනක් තියෙනවා අන්න ඒක පොඩ්ඩක් දාගනිමු දැන් මම මේ කිව්ව කාරණේ හරි මාතෘකාව ලියුවා නේද ප්‍රධාන මාතෘකාව සමමිතිය හරිද බලන්න මේ ඔන්න තවත් උදාහරණ හතරක් හරි දැක්කද මේක ගත්තොත් මේ මේ උදාහරණ පොඩ්ඩක් බලන්නකෝ එන මේ උදාහරණ බලන්නකෝ හරි මේ උදාහරණ බලන්නකෝ මේකේ බෙදුම් රේඛාව එකයි නේ දැක්ක සමමිතික අක්ෂ එකක් තියෙනවා මේකේ ඍජු කෝණාංශය බලන්න දෙවෙනි රූපේ සමමිතික අක්ෂ දෙකක් තියෙනවා තුන්වෙනි රූපේ බලන්න මේ තරුවක් වගේ තියෙනවා මෙන්න මෙහෙම එකක් කපලා තියෙනවා මේ පැත්තට කපලා තියෙනවා මේ පැත්තට කපලා තියෙනවා තුනක් මැදලා තියෙනවා වෘත්තයක් වගේ ගත්තොත් අනන්ත ප්‍රමාණයක් ඕනතරම් අඳින්න පුළුවන් මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට හරි වෘත්තයකට සම්මිතික රේඛා අපිට අනන්ත ප්‍රමාණයක් හදන්න පුළුවන් හරි ඒ තමයි හතරවෙනි රූපේ හරි මෙන්න මේ කාරණේ චුට්ටක් නෝට් කරගන්න හරි තරුවක් දාලා මම මේ කියන මෙන්න මේ නෝට් කරන එක හයිලයිට් කරන එක දාගන්න හරි මාතෘකාව ඇවිල්ලා සමමිතිය මෙන්න මෙතන ඉඳලා පොඩ්ඩක් දාගන්න මෙන්න මේ කරුණු පොඩ්ඩක් දාගන්න තල රූපයක් යම් සරල රේඛාවක් ඔස්සේ නැමීමෙන් එකිනෙක සම්පාදවන එකමතේක පතිතවන එකිනෙක සම්පාදවන පරිදි කොටස් දෙකකට බෙදේ නම් එම තල රූපය ද්විපාර්ශ්වික ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් ලෙස හඳුන්වනු ලැබේ. එම නැමුම් රේඛාව රූපයේ සමමිති අක්ෂයක් ලෙස හැඳින්වේ. මේ හයිලයිට් කරලා තියෙන එක ලියා ගන්නට මෙතන ඉඳලා මෙන්න මෙතනට වෙනකම්. මෙන්න පාඩමේ පළවෙනි කොටස. මොකක්ද ද්විපාර්ශ්වික සමමිතියක් කියන්නේ කියන එක. මොකක්ද ද්විපාර්ශ්වික සමමිතියක් කියන්නේ කියන එක. හරි, තංගල දාගමු ළමයි. හරි මෙන්න මේ තරුවක් දාගන්න මම මේ දැන් කිව්වේ ද්විපාර්ශ්වික සමමිතික රූපයක ද්විපාර්ශ්වික සමමිතික රූපයක සමමිතික අක්ෂයක දෙපස සමමිති අක්ෂයක දෙපස කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන්
එක සමාන වේ. මෙන්න මේකත් ලකුණු කරගන්න තරුවක් ගන්න. ඒකත් වැදගත්. අපිට මොකක්ද අර කියන සම්මිතික රේඛාවෙන් දෙපස පිහිටි කොටස් වල තියෙන විශේෂත්වය කියන. ඒවා ඇවිල්ලා හැඩයෙන් ඒත් එකම වර්ගඵලයෙන් එකිනෙකට සමාන විත්ති. හැඩයෙන් වගේම වර්ගඵලය අතින් එකිනෙකට සමානයි කියන විත්ති. හරි ඔච්චරයි ඇත්තටම ඔය කියන පාඩමේ අඩති අපිට කතා කරන්න තියෙන්නේ ඔයගලන් දැනගන්න ඕනේ සම්මිතික රේඛාවක් හඳුනා ගන්න. එහෙම නැත්නම් සම්මිතික රේඛාවක් යම් තල රූපයක් තුල අඳින්න. හරි ඔය දෙක අපි අනිවාර්යයෙන්ම මේ පාඩමේ අඩති දැනගත යුතුම වෙනවා. හරිද? හමලිය රහතට හරි හැබැයි නැවතත් කට්ටියට කියනවා සම්මිතික රේඛාවක් හඳුනා ගන්නකොට ඒක හරියටම සම්මිතික රේඛාවක් වෙනවද නැද්ද කියලා බලන්න නම් දෙපැත්තේ කොටස් දෙක සමාන වීම විතරක් හරියන්නේ නැහැ. සමාන වුණාට වැඩක් නැහැ දෙපැත්තේ තියෙන කොටස් දෙක බලන්න මේ උදාහරණේ. දැන් බලන්න මේ උදාහරණේ. මෙන්න මේක සම්මිතික රේඛාවක් වෙන්නේ නැහැ ළමයි. මම අර කලින් කිව්වේ ඕක. මේක සම්මිතික රේඛාවක් වෙන්නේ නැහැ ළමයි. ඇයි සම්මිතික රේඛාවක් වෙන්නේ නැත්තේ? දෙපැත්තේ කැලී දෙක එක වගේ ඒ වුණාට මේක එකමතයක පතිත වෙනවද සම්පාද කරන්න පුළුවන්ද මෙතන මේ බෙදුම් රේඛාවෙන් නැමුවොත් අන්න බෑ ඔයගලන් මම කිව්ව විදිහට ඍජු කෝණාශ්‍රයයේදී කොලයක් අරගෙන බලන්න ඒ කොලේ මුළු දෙක යා කරලා අපි මේ නැමුම් රේඛාවෙන් අපි නැවුවොත් මේ කොටස් දෙක එකමතයක සමපාත කරන්න බෑ නමුත් මේ කොටස් දෙක හැඩයෙන් එක වගේ හැබැයි මේක බෙදුම් රේඛාවක් නෙවෙයි ඒ කියන්නේ සම්මිතික අක්ෂයක් නෙවෙයි ඒක පොඩ්ඩක් හොඳට මතක තියාගන්න හරි නේද එහෙනම් මේක සම්මිතික රේඛාවක් වෙන්නේ නැත හරි චුටි වැඩක් එහෙමනම් දෙන්නම් කට්ටියට මෙන්න මේ වැඩේ මේකෙන් පස්සේ බිනුලි හරි නේද හරි 1.1 අභ්‍යාසයේ තුල හරි අභ්‍යාස අංක දාන්න 1.1 අභ්‍යාසයේ තුල ඕගලන්ට දීලා තියෙනවා රූප ටිකක්. හරිද? ඒ රූපවල ඒගොල්ලෝ අර සම්මිතික රේඛා විදියට ඇඳලා තියෙනවා. හරි? එහෙනම් පහත දැක්වෙන රූප අතරින් ද්විපාර්ශ්වික සම්මිතිය අක්ෂයක් නිවැරදිව ඇඳ ඇති. නිකන් රේඛා ටිකක් ඇඳලා තියෙන්නේ. නිවැරදිව ඇඳලා තියෙන හරි නිවැරදිව ඇඳලා තියෙන රූප තෝරා ඒ වයි අක්ෂරේ ලියන්න දෙ. ප්‍රශ්නේ ලියන්න අවශ්‍ය නැහැ. අංක ටික තමයි දාන්න ඕනේ. අක්ෂර ටික තමයි ලියන්න ඕනේ. ඔක්කොම මේ රූප අතරින් ඒව මොකුත් නැහැ. අක්ෂර ටික ලියන්න විතරයි ඕනේ ඔයගලන්ට. තක්ගාල 1.1 අභ්‍යාසයේ පළවෙනි ගානට එන්න. පළවෙනි ගානට එන්න. මේ රූපවලින් හරියටම සම්මිතික රේඛා ඇඳලා තියෙන රූප ටික තෝරලා ඒවයේ අංක දාන්න. අභ්‍යාස අංක දාලා වැඩ පටන් ගන්න. 1.1 අභ්‍යාසයේ පළවෙනි ගාන. 1.1 අභ්‍යාසයේ පළවෙනි ගාන. 1.1 අභ්‍යාසයේ පළවෙනි ගාන. හරි එවනම් බලමු දැන් ගැලපෙන රූප ටික මොනවාද කියලා. මොකද ඔයගොල්ලෝ කියන්නේ A එක ගන්න පුළුවන්ද බැරිද? A එක ගන්න පුළුවන් ළමයි. හරිනේ. දෙපැත්තේ කොටස් දෙක එකමත එක පතිත වෙන විදිහට නවන්න පුළුවන්. A එක හරි. B එකත් හරි. B එකත් අවුලක් නැහැනේ. මේ කැල්ලයි එකමත එක පතිත වෙන පරිදි නවන්න පුළුවන්. B එකත් හරි. C එකෙත් ගැටලුවක් නැහැ නේද ළමයි? C එකත් අපිට පුළුවන් නේද මේ මුල්ල ඇවිල්ලා මේ මුල්ලට සෙට් වෙන්න ගන්නට ගන්න. ඒකත් ගැටලුවක් නැහැ. C එකත් හරි. A හරි B හරි C හරි. එතකොට මොකද අපේ කට්ටිය ඔව් දැන් බිනුලි කියනවා D එකක් ගන්න පුළුවන් කියලා. එහෙමද බිනුලි? බිනුලි කියනවා D එකක් ගන්න පුළුවන්ලු. එහෙමද? D එක ගන්න බෑ. ඇයි D එක ගන්න බැරි? මේ පැත්තේ කොටසයි මේ පැත්තේ කොටසයි එකිනෙකට සමානද ඔයගලන්ට බැලුව බැලමට මේ කොටස් එකිනෙකට සමාන වෙනවද නැහැ නේද එහෙනම් අපිට පුළුවන් ද එහෙම ගන්න D එක ගන්න බෑ D එක ගන්න නම් බෑ
ඒක පුළුවනි B එක පුළුවනි C එක පුළුවනි A B C ඒ තුන් දෙනා නම් පුළුවන් ආපහු E එක මෙහෙම ඇල ඉරක් පොඩ්ඩක් ඇදේට ගිහිල්ලා තියෙන ඒකත් බෑ F එක ගන්නත් බෑ අපි අර කලින් කිව්ව විදිහට දැන් හිතන්නකෝ මේ මුල්ල ගිහිල්ලා මෙන්න මෙහෙට යනවා මේ මුල්ල ඇවිල්ලා මෙන්න මේ පැත්තට යනවා එතකොට මෙහෙම නවන්න පුළුවන්ද බෑ G එක පුළුවන්ද බැරිද G එක දැන් කට්ටිය කියනවා ඒකත් බෑයි කියලා. එහෙමද? G එක පුළුවන් ළමයි. මොකද මේක සමචතුරස්‍රය. මේකේ ගාණ්ඨම මේ මුල්ල ගාණ්ඨම සමපාත වෙනවා. ගාණ්ඨ ගන්න පුළුවන්. එහෙනම් G එක ගන්න පුළුවන්. A පුළුවනි, B පුළුවනි, C පුළුවනි, ඒතකම G පුළුවන්. ඒතකම G පුළුවන්. හරිද? ඊළඟට H එක මොකද කියන්නේ මේ බෙදුම් රේඛාව ඔස්සේ මේ කැලලයි හරි මෙන්න මේ කොටසයි සමානයි නේ මේ කොටස් දෙක සමානයි එකම දෙක පදිත වෙනවා එහෙනම් h එකත් පුළුවන් එහෙනම් a b c g h i එක පුළුවන්ද මොකද හිතන්නේ i එක ගන්න බෑනේ අනේ දෙපැත්ත වෙනස් නේ j එක මොකද හිතන්නේ J එක ගන්න පුළුවන් නේ. ඒක වෘතයක් නේ. K එක K ගැන මොකද හිතන්නේ? ඒක පුළුවන් නේ. K එක ගන්නත් පුළුවන්. L එක ඒකත් ගන්න පුළුවන් නේ. හොඳයි මේ සෙට් එකම ගන්න පුළුවන්. එහෙමනම් රූප ළමයි 8ක් ගන්න පුළුවන්. A B C G H I බැහැ J K L හරිද බලන්නකෝ ඔන්න ගන්න පුළුවන් රූප ටික හොඳයි සඳරු පැහැදිලි නේ සම්මිතික අක්ෂය හඳුනා ගන්න විදිය ඔක්කොම වලට හොඳයි හරි එතනින් පස්සේ අපි දැන් ඉගෙනගත්ත කරුණු වල හරි අපිට අවශ්‍ය වෙනවා කරුණු පහක් තව දැනගෙන මතකේ තියාගන්න හරිද හරි මේ වැඩේට යන්නම් ඊළඟට හරි 1.1 අභ්‍යාසය ඕන පළවෙනි ගාන පළවෙනි ගානෙන් පස්සේ ඔයගොල්ලෝ දෙවෙනි ගාන තුන්වෙනි ගාන අවශ්‍ය නැහැ ඒ ඔක්කොම අපේ ක්‍රියාකාරකම් මෙන්න මේ හතරවෙනි ගාන ළමයි ඕනේ ඒක වැදගත් ඒ ප්‍රශ්නේ අපිට වැදගත් ඒ නිසා හතරවෙනි ගාන පොඩ්ඩක් බලන්න හරි පාද සඳහන් ප්‍රකාශ අභ්‍යාස පොතේ පිටපත් කරගන්න මේ වගන්ති පහ ලියා ගන්න ඕනේ ඒ වගන්ති හරිනම් හරිද වැරදි නම් වැරදිද දාන්න තියෙනවා අන්නේක තියරි කොටස මේක අපිට අවශ්‍ය වෙනවා මේක සිද්ධාන්ත කොටස හතරින් ප්‍රශ්නේ අපිට ඕනේ ටග් ගාල කරමු බලන්න වගන්ති හතර ලියන්න ඕනේ මේක නම් ඕනේ නැහැ මේ ප්‍රශ්නේ ලියන්න ඕනේ නැහැ මේ වගන්ති හතර ලියන්න මේව ටික ලියන්න මේ වගන්ති ටික ලියන්න ඉක්මන් කරලා හරි නම් හරි දාන්න වැරදි නම් වැරදි දාන්න ප්‍රශ්න අංක 4 වැදගත් අපි පොඩ්ඩක් ඒක බලමු ඉක්මන් කරලා ප්‍රශ්න අංක 4 හරි දැන් ගොඩක් අය ඉවරයි හොඳයි දැන් බලමු කරපු ටික හරියද කියලා ඔයගොල්ලෝ පළවෙනි ප්‍රකාශය ද්විපාර්ශ්වික සමමිතික රූපයක සමමිතික අක්ෂයට දෙපසින් වූ කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වේ හරිද වැරදිද ඒක නේද අපි දෙවෙනි තරුව විදිහට ලියාගත්තේ ඒක හරි ඒ ප්‍රකාශය ළමයි හරි පළවෙනි ප්‍රකාශය හරි ඒකනේ අපේ දෙවෙනි තරුව විදිහට ලියාගත්තේ. එහෙමනේ. අපේ දෙවෙනි තරුව විදිහට ලියාගත්තේ ඒකනේ. එහෙනම් ළමයි පළවෙනි ප්‍රකාශයේ හරි. පළවෙනි ප්‍රකාශයේ එහෙමනම් හරි. එහෙනම් පළවෙනි එක හරි. දෙවෙනි ප්‍රකාශයේ මොකද හිතන්නේ? ද්විපාර්ශ්වික සම්මිතික රූපයට සම්මිතිය අක්ෂ එකකට වඩා වැඩියෙන් තියෙන අවස්ථාද ඇත.
හරිද වැරදිද ඒකත් ළමයි හරි මොකද ඒකත් හරි කියන්නේ ඉතින් සමාජ චතුරාංශයක් වගේ ගත්තොත් ඍජු කෝණාංශයක් වගේ ගත්තොත් සම්මිති කක්ෂයකට වඩා වැඩියෙන් තියෙනවා ඔවුනේ ඊළඟට ගත්තොත් අපි වෘත්තාකාර ආස්තරයක ඒ කියන්නේ වෘත්තයක් ගත්තොත් ආස්තරය කියන්නේ තල රූපයක් කියන එක වෘත්තාකාර ආස්තරයක සම්මිති කක්ෂ ගණන සමාජ චතුරාංශාකාර ආස්තරයක සම්මිති කක්ෂ ගණනට වඩා වැඩිය මොකද ඔයගොල්ලෝ හිතන්නේ හරිද වැරදිද ඒකත් හරිනේ ළමයි වෘත්තයකට සම්මිති කක්ෂ අනන්ත ප්‍රමාණයක් තියෙනවා සමාජ චතුරාංශයකට තියෙන්නේ හතරයි එහෙනම් ඒ ප්‍රකාශයත් හරි එහෙනම් පළවෙනි එකත් හරි දෙවෙනි එකත් හරි තුන්වෙනි එකත් හරි හතරවෙනි එක බලමු හතරවෙනි කාරණය ද්විපාක්ෂික සම්මිතියක රූපේට තිබිය හැකි උපරිම සම්මිති කක්ෂ ගණන එකකි හරිද ළමයි ඒක වැරදි මම දැන් මොහොතකට කලින් කිව්ව ඕන තරම් තියෙන්න පුළුවන් එහෙමනම් ඒක වැරදි ඊළඟ කතාව ගත්තොත් ඊළඟ කාරණේ ගත්තොත් සමමිති අක්ෂ දෙකක් ඇති සමමිති රූපයක් එක් සමමිති අක්ෂයක් ඔස්සේ කපා කොටස් දෙකකට වෙන් කළ විට ලැබෙන එක් එක් කොටස සමමිති වේ. ඒ ප්‍රකාශයෙන් මොකද වෙන්නේ? සමමිති අක්ෂ දෙකක් තියෙන එක එක අක්ෂයක් ඔස්සේ කපලා ඒ ලැබෙන රූපය ආපහු දෙකට කැපුවොත් අනිවාර්යෙන් සමමිතික වෙනවා. ඒක හරි. දැන් උදාහරණයක් ලේසිම උදාහරණයක් ඔයගලන්ට හිතන්න තිබ්බේ ඍජු කෝණාශ්‍රය. හරි. ඔය කියන ඍජු කෝණාශ්‍රය ඔයගොල්ලෝ හිතන්නකෝ මෙහෙම මම එක සම්මිතික රේඛාවක් ඇන්දොත් මෙන්න මෙහෙම. හරි. තව සම්මිතික රේඛාවක් අපිට තියෙනවනේ මෙන්න මෙහෙම. එතකොට අපි මේ එක සම්මිතික රේඛාවක් ඔස්සේ දෙකට කැපුවොත්. හරි. එක සම්මිතික රේඛාවක් ඔස්සේ අපි දෙකට කැපුවොත් අපි මේ ඔස්සේ කැපුවා කියන්නකෝ. අපිට ලැබෙනවානේ මෙන්න මේ වගේ රූපයක්. හරිද මේ එක කෑල්ල. එතකොට අපි ආපහු මේක දෙකට කැපුවොත් හරි මේ කොටස් දෙක. හරි අපි දෙකට කැපුවොත් හිතන්නකෝ අපි ඒ ලැබිච්ච රූපේ ආපහු දෙකට කැපුවා කියමු. මේ කොටස් දෙක. හරි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඒන කොටස් දෙක මේන කොටස් දෙක එකිනෙකට සමාන වෙනවද නැද්ද මේ කැලලයි අනිවාර්යයෙන් එකිනෙකට සමානයි නේද මොකද කියන්නේ ඒ ප්‍රකාශයේ හරි බලන්න දැන් බැහැ කිව්ව කට්ටිය ඍජු කෝණාශ්‍රයකට හිතලා ඒක සම්මිතික රේඛා දෙකක් තියෙනවා ඒක සම්මිතික රේඛා දෙකක් තියෙනවා එතකොට එක සම්මිතික රේඛාවක් ඔස්සේ දෙකට කපලා ඒ ලැබෙන රූපේ ආපහු දෙකට කපන්න පුළුවන්ද බැරිද අනිවාර්යයෙන්ම පුළුවන් අනිවාර්යයෙන්ම පුළුවන් සම්මිතික රේඛා දෙකක් තියෙන රූපයකදී අනිවාර්යයෙන්ම ඔය දෙය කරන්න පුළුවන් ඒතකොට ඒ කාරණේ හරි බලන්න ප්‍රකාශ පහෙන් ඔය විදියට ඇවිල්ලා තියෙනවද හරි විනුක වැඩි සාර්ථකයි අවුලක් නැහැ හරි මේ පාඩමේ අවසාන කොටසේදී හරිනේ එහෙමනම් එතනින් ඉදිරියට යමු එහෙනම් මේ පාඩමේ අවසාන කොටසේදී අපිට කතා කරන්න තියෙනව ළමයි හරි අපි මේ කතා කරපු ද්විපාර්ශික සම්මිතික රූප දැන් හඳුනා ගන්න දැන් අපේ කට්ටිය දන්නවා ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා කොහොමද ද්විපාර්ශික සම්මිතික තල රූපයක් අඳින්නේ ඒ කියන්නේ අපිට තල රූපයක සමමිතික රේඛාවෙන් එක් පසක් දුන්නොත් ඒකේ අනිත් පස ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒ කියන්නේ අපි දන්නවා මෙහෙම දෙයක් මොකක්ද අපි අනිවාර්යයෙන්ම දන්නවා ඔය කියන රූපේ එක් පැත්තක් මේ පැත්ත නයි දැන් මේකේ මේ පැත්ත නම් මේකට සමාන කොටසක් නේ අනිත් පැත්තේ තියෙන්නේ. අන්නේ කොටස කොහොමද අඳින්නේ කියන එකයි දැන් අපි ඉගෙන ගන්න හදන්නේ. හරිද? දැන් උදාහරණයක් හිතන්නකෝ. අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම. හරි. මෙන්න එක කොටසක් දීලා තියෙනවා. දැන් මේ දීලා තියෙන්නේ සම්මිතික රේඛාවෙන් එක් පසක්. සම්මිතික රේඛාවෙන් එක් පසක් දීලා තියෙන්නේ මේ මේ දීලා තියෙන එක පැත්තක් මේ ABCD කියන්නේ මේ තියෙන සම්මිතික රේඛාව හරිද මේ කඩීරෙන් පෙන්වලා තියෙන සම්මිතික රේඛාව එතකොට මේ සම්මිතික රේඛාවෙන් එක් පැත්තක් අපිට දීලා තින්නේ මේ ඔයගොල්ලන්ට පේනවද ABCD ඔයගොල්ලන්ට පේනවද බලන්න ABCD ඔයගොල්ලෝ දැක්කද කියලා ඔයගොල්ලෝ දැන් අකුරු ටික පේන්නේ නැතුව ඇති සමහරක් කට්ටිය ABCD පේනවද බලන්න මෙන්න A අකුර මෙන්න තව මුල්ලක් B මෙන්න තව මුල්ලක් C මෙන්න අනිත් මුල්ල D ඔයගොල්ලෝ දැක්කද බලන්න මේ එතකොට මේ කියන
සම්මිතික රේඛාවෙන් දකුණු පස කොටස දීලා දේ. අපිට ඕනේ ළමයි වම් පැත්තේ කොටස. දැන් ඔයගලන්ට පේනවද දකුණු පැත්තේ කොටස? තාම කට්ටිය හොයනවාද කොහෙද දකුණු පැත්ත කොටස? මේ දින දකුණු පැත්තේ කොටස. පේන්නේ නැද්ද? මේ දින දකුණු පැත්තේ කොටස. මේ පේනවද දකුණු පැත්තේ කොටස? දැන් මේකේ වම් පැත්තේ කොටස තමයි අපිට ඕනේ. හරිද? මේකේ වම් පැත්තේ කොටස තමයි ඕනේ. එහෙමනම් ඒක කොහොමද ගන්න? ඒක තමයි දැන් අපි කතා කරන්න හදන්නේ. ඒක කරන්නේ මෙහෙමයි. දැන් බලන්නකො D කියන ලක්ෂ්‍ය හොඳට බලාගන්න. D කියන ලක්ෂ්‍ය කොහොමද? එතකොට මෙන්න මෙයාට ගැලපෙන මෙන්න මේ තිතට ගැලපෙන එකක් මේ පැත්තේ තියෙනවා. එතකොට මේ තිත තියෙන්නේ මේ සම්මිතික රේඛාව පේනවද? ඔයගලන්ට පේනවද සම්මිතික රේඛාව? ඒ සමමිතික රේඛාවේ ඉඳලා කොටු කීයකින් එහාද බලන්න. කොටු 1 2 3 4. කොටු 4කින් එහා පැත්තේ නේද D තියෙන්නේ. එහෙනම් මේ පැත්තේ මෙතන ඉඳලා කොටු 4කින්. ඒ කියන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන තමයි D ට ගැලපෙන එකේ ඉන්නේ. මම ඒක D මේ පොඩි ඩෑෂ් එකක්. මේ පොඩි ඉරි කැලක් ගන්නම්කෝ. D ට ගැලපෙන ඔන්න අනිත් පැත්තේ කිනා හොයාගන්න. දැකල වම් පැත්තේ කිනා හොයාගන්න විදිය. මෙතන ඉඳලා මෙතනට කොටු 4 නම් මේ සම්මිතික රේඛාවේ ඉඳලා කොටු 4කින් තමයි D ගේ අන්න අනිත් පැත්තේ වම් පැත්තේ කොටස. මම ඒක ඩෑෂ් එකක්. D ඩෑෂ් කියලා ගන්නම්කෝ. එයාව පිටා. ඒ විදිහටම බලන්න සීව සී කොහොමද පිටන්නේ සම්මිතික රේඛාවේ ඉඳලා කොටු 6ක් එහෙනම් එතන ඉඳලා කොටු 6ක් ගියොත් මෙන්න මේ හරිය මෙන්න මෙතනින් තමයි අන්න කවුද පිටන්නේ සී මෙන්න මෙතන තමයි සී එතකොට B සම්මිතික රේඛාවේ ඉඳලා කොටු 3කින් මේ රේඛාව ඔස්සේ කොටු 3කින් එහෙනම් ඒ රේඛාව ඔස්සේම කොටු 3කින් ඔන්න පිටනවා කවුද B හැබැයි මේ ඇවිල්ලා B ගෙසා කියන මම එක ඩෑෂ් මේක C ඩෑෂ් මේක B ඩෑෂ් B ගේ සගය ඔන්න එයා අනිත් පැත්තේ කියලා වම් පැත්තේ සගය. ඒ වගේම A ට වම් පැත්තේ. එහෙනම් A ට වම් පැත්තේ කොහොමද ඉන්නේ? කොටු 3ක් නේ. එහෙනම් මෙතන මෙතන කොටු 3ක්. ඔන්න A ගේ සගය A ඩෑෂ් කියලා මම ගන්න. දැන් ඔන්න අපි අදාළ මුළු ටික පිහිටවා ගත්තා. ලේසියෙන්ම හොයාගන්න පුළුවන් මේ මුළු ටික. අන්නේ මුළු ටික තියාගන්න. දැන් ඊට පස්සේ හරි A මුළු ටික තියාගෙන හොයාගෙන ඉවරනට පස්සේ දැන් අපි අන්තිම බලන්න අදාළ වම් පැත්තේ කොටස. එහෙනම් සම්මිතික රේඛාවෙන් පටන් ගන්න. මේ පැත්තෙන් පටන් ගන්න. ඔන්න D වලට ගියා. හරිද? ඔන්න මෙතනින් පටන් අරන් මුලින්ම ඔන්න D වලට ආවා. හරිද? ආපහු D ඩෑෂ් වල ඉඳලා C වලට යන්න. හරිද? ආපහු C ඩෑෂ් වල ඉඳලා B ඩෑෂ් වලට යන්න. දැක්කද? B ඩෑෂ් වල ඉඳලා A වලට A ඩෑෂ් වලට එන්න. ආපහු A ඩෑෂ් වල ඉඳලා මෙතනට එන්න. අන දැක්කද එහෙමනම් මෙන්න මේ දකුණු පස කොටසට සමාන කොටසක් වම් පැත්තේත් හදාගත්තා. දකුණු පැත්තට සමාන කොටසක් ඔන්න අපි වම් පැත්තේත් හදාගත්තා. හරි ඔයගොල්ලෝ දැන් කොටු රූල් කොලේ අඳිනකොට හරියටම කොටු ගාන ගණන් කරලා බලන්න. අර සමමිතික රේඛාවේ ඉඳලා දකුණු පැත්තට කොච්චර කොටු ගන්නද ඒ ප්‍රමාණයම වම් පැත්තටත් ඒ ලයින් එකේම ගන්න ඒ රේඛාව ඔස්සේම ගන්න අදාළ මුළු ටික පිටවා ගන්න ඊට පස්සේ ඉතින් ඊට ගියා කරන්න තමයි තියෙන්නේ හරිද ඕක තමයි ඉතින් අවසාන කොටස අපිට සමමිතික රේඛාවක් දුන්නොත් සමමිතික රේඛාවේ එක් පසක කොටස දුන්නොත් ඒ සමමිතික රේඛාවෙන් දකුණු පැත්තේ එහෙම නැත්නම් වම් පැත්තේ තියෙන කොටස හොයාගන්නේ කොහොමද කියන්නේ ඕක තමයි ඔය කියන අපේ පාඩමේ අවසාන කොටස. මූලික දේ මෙච්චරයි. ඉතා සරල පොඩි කෙටි ප්‍රශ්නයක් ඕකෙන් ඉන්නේ. එක්ක සමමිතික අක්ෂ ගාන ගණන් කරන්නේවි. එක්ක සමමිතික රේඛාව ඇඳලා තිනවා හරිද වැරදිද කියලා අහවි. එහෙම නැත්නම් ඕගලන්ට සමමිතික රේඛාව අඳින්න කියලා. ওই ටික තමයි ওই පාඩම ඔස්සේ අපිට කරන්න තියෙන්නේ. මේක ගැන තව ඉදිරියේදී අටේ පන්තියේදීත් අපි වැඩිදුර කතා කරනවා. හරිද? ඕක තමයි ළමයි අද දවසේ පාඩම මොකක්ද ද්විපාර්ශ්වික සමමිතියක් සහිත රූපයක් කියන්නේ කියන්නේ ද්විපාර්ශ්වික සමමිතියක් සහිත රූපයක් කියන්නේ කියන්නේ හරි මොකද්ද ඒ කියන්නේ කියලා කිව්වා හරිද ඒත් එකම සමමිතික අක්ෂය කියන්නේ මොකද්ද කියලාත් ඔයගලන්ට මම අද කියලා දුන්නා හරිද පැහැදිලිද කට්ටියට හරිද මොකද අද ඔය ටික තමයි පළවෙනි පාඩමයටදී කරන්න තියෙන්නේ චූටි වැඩ හරිද ලොකු කාරණා ටිකක් නෙවෙයි හරි හැබැයි අද දවසේ මුලින්ම කතා කරපු ටික තමයි වැදගත්ම කොටස ඒ කියුවේ අපේ තුන්වෙනි පාඩම ඒ කියුවේ ගණිත කර්ම පාඩම හරි ඒ අරදී ඉගෙන ගත්ත කාරණා ටික තමයි ගොඩාක්ම අපිට වැදගත් වෙන්නේ හරිද
ලවණ සතිය අපි නැවත හම්බ වෙන්න කලින් ඔයාලා කරලා තියන්න අපි ටියුට් එකේ පිටු අංක 2 සහ පිටු අංක 3 ටියුට් එකේ පිටු අංක 2යි පිටු අංක 3යි මාක් කරගන්න ඔයාලට දීලා තියෙන ජනවාරි මාසයේ ටියුට් එකේ පිටු අංක 2 සහ පිටු අංක 3 සම්පූර්ණ කරන්න සමමිතිය පාඩම යනවා වෙන මොකුත් කරන්න දෙයක් නැහැ ලොකු වැඩක් නැහැ චූටි වැඩක් තියෙන්නේ සමමිතිය පාඩම යටතේ පිටු අංක 2 සහ පිටු අංක 3 සම්පූර්ණ කරන්න අපි ඊළඟ දවසේ ආරම්භ කරන්න හදනවා අපේ ආචිපතේ දෙවෙනි පාඩම. තවත් වැදගත් පාඩමක්. හරි මේ පාඩමට වඩා ගොඩක් වැදගත් මේ පාඩම. හරි එහෙනම් අදට වැඩේ නතර කරන්නම් ඔක්කොමලට ආයුබෝවන් එහෙමනම් සුබ රාත්‍රියක්. පරිස්සමෙන් ඉන්න ඔක්කොමල්ලා එහෙමනම් බුත් සරණයි එහෙමනම් ඔක්කොමලට.